දම්සිහනද නිවනට යන මග සිටින පතාගෙන ඇදනෙති බව සිතතුළ රන්දවාගෙන සවාච්ච සුමුදුගුන්න ඇතිකරවාගෙන කළයුතුමය අතිමානනසාගෙන සතුටුව ලදදයකින් සුවසේහින්ද, අඩු කොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ දමනය කළ ඉඳුරන්දනුවනමැද හිතමිතුරුව කුලයේ නොවැලෙන සඳ නුවනෙතියන්ගෙන් දොස්නොලබන්නේ සුළුවර දක්හෝ නොමකරමින්නේ බියනෙති සැපඇති දිවිපතමින්නේ සියලු සතුන්හට මෙත්පතුරන්නේ බියපත්ටතිගත් සතුන්ද වේවා බියසැක දුරුකල රහතුන් වේවා ලොකු පොඩිදිගමහා සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇතිවේවා පෙනන නොපෙනෙනා සතුන්ද වේවා දුරලංග වසනා සතුන්දවේවා ඉ්පදුන්න ඉපදන සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇතිවේවා කිසිවෙෙ කිසිවෙෙක්කු නොමරවටවා කිසිතැනකදි ඉහලින් නොසිතාවා නොපුරුදරුණු බස්න් නොම පවසාවා අනිකෙකුගේ දුක කැමති නොවේවා තමදිවි සමකොට පුතුසුරකින්නේ එකම පුතෙක්කු ඇති මවවෙලසින්නේ මෙලෙසට ලොවසැම සතුන්ඩකින්නේ අපමනමෙත් සිතමය පතුරන්නේ සියලුලොවට එක ලෙසසලකන්නේ ඩට සරසට හැමවිලසින්නේ. වෛර සතුරු බාධානෙතිවන්නේ. අපමනමෙත් සිතමය පතුරන්නේ සිටගෙන්න ඇවිදින හෝ හිඳිනාවිට නිදනවෙලාවට හෝ නොනිදනවිට සිහිකල යුතු මෙත් සිතමය හැමවිට බඹ විහාරණ ලෙස පවසයි එමවිට මිසදිටුවක සිත නොම පැටලෙමිනේ සිල්ගුණදම් රැක යන මගනිවනේ

elo satwejung zuebatten wit twa zuepatten with twa zuepatten mit twa zue patten wit twa za du නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සාරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සාරණයාමී සාදු සාදු අද උදේවරුවී අපි ඉගෙන ගත්තේ පටිච්ච සම උපාදී ගියවතාව අප ඉගෙන ගත්තා ජරාමරණ එවගේම ජරාමරණවලට ඇතිවෙච් හේතුව විපදීම උුපදිඩ හේතුවෙච්චකාරණය බවය බවයට හේතුවෙච්චකාරණය උපාධාන උපාධනයට හතුුණේ කිය ටික අද උදේවරවය අපි ගෙන ගත්තා දන්නාවට හේතුනේ විඳ විඳීමට හේතෝනේ ඉස්පරිසය ඉස්පරසේට හේතුෝනේ ආයතන හය. එවගිම අපි ගෙන ගත්තා උදේවරුවේ අප මනුස්්‍යය වශයෙන් දැන් කාලයේ ගත කලාට අපි මහා නොනැත්ත නෙවෙයි කියලා. අනික ඉස්රට ඥානයේ වැඩෙන්ඩ උදව් උපකාරත් නැති ගානයි ඒක ඇන අපිට නොතේරව අපි පිරිහීගෙන යන්නවා ඒවගේ මුදේ අපිගෙනගත් අර සුද්ධෙකුගේ වාර්තාවක් ගැන අන්ුරාධපුරේ වන්දනාවගේ මිනිස්සු කිසි හොරමක් කරන්න නැතුව. ඒමනුසු වැදගත්තුදියට හටපු හැටි නවත් මේවේද්දී අපි විනාස වෙලා ගිහෙන් තියෙන්න හැටි එයටකට මේ අපි මේ පරිවර්තනය වෙවී යන්නේ අපට තේරීලාද අපට නොතේරේද නොතේරීවන්නේ ඔබට මේ පරිවර්තනයගට හොඳ හඩාවක් කියන්නඒ වෙච්ච හැටි අපි පුංච්චි කාලේ අපේ ගෙවලුත් මහා පිටිසර නෙවෙයි ඒ වනාට අපි ගවල් වෙනම තිබුණේ වැසිකිල්ලි වෙන්නම තිබ්බේ වැසිකිිරි තිබ ගෙදරට ලංගොද ඇතින්ද ඈතින් තිබුණේ නානලින්ද ති බොනලින්ද තමයි කිිට්ටුවෙන් තිබ්බේ එවන දස්සර තිබුණේ ඒ වැසිකිිලියි ඇතින් තිබ වැසිකිල්ලිය දැන්කො හැතෙන්නේ ඇතුළට ආවා ද ඇතුරට දැන්ග ඇතුළන තියන්නේ එතකොට ම මේ කියන්න හදන්නේ ඒ කාලෙ අපි පොඩි කාලෙ එදට වැසිකීලි අපේ සම්මතයයක් තිබ ඇතින් තිබ්බ යුතුයි කියලනේ නානලින්දත් ඇතවත්ත පල්ලේ ඇැතියෙන්නේ යොහොම තිබිලා එතකට ටඉතිංය එක්ු ටෝච්ච එකක් හරි ලාම්පුවහරි අරන්තමයි වැසිගිලි යන්න ඉස්සට ඊට පස්සේ ඒකාලේ අපි මතකයි පුංචි කාලේ කඩුවල්ලොල වැසිගිලි පෝච්චි එලි තමයි බිම නිගන්තේල තිබේ විකුණන් ඒ කාලෙ කොමෝඩ් කියනේවා ච්චර තිබුන්නේ කොමෝඩ් කිය වැසිගලි වාඩිවෙනක තිබුන්නේ අර පුටුව වගේක ඩැම් මේවද්දී කවුරුත්තාස අර කොමොඩ්ඩික් හයිකර ගණ්ඩයි හරිද වැරදිද හරි ඒ වැසිකිීලි පෝච්චි දැන් කඩේ විකුණන්ට තියෙන්නේ රත්ත රම්බටු සාපපුලු විදිහයට බලන්න ොහොඳට හොයිලා ගේ ගොට පැත්තේ ඟටව කඩල් පැත්ති අකට බලන්න අර සෙරමික් කඩුවල්වල ඒ මේ මල පහ කරන්න වෙන්නා අඩි පහ මේකට මේ වැසිකිලි පෝච්චයේ දැන් විකුුණන්න තිනකො හෙද ස්සට වීදුරු දාලා ලස්සඳහදලා ලයිට් ගහලා එමනිමේ තියෙන්නේ මේකේ කියෑන මොකක්ද කාපාං කිය හොඳ හැටියට කාපාන් හොඳ හැටියට ආගේ කර එබොඳ ලෝකෙකට නෝනින් කරන වැඩ කරගන්න බෑ එතකොට මංකිවවේ දැම් බලන්ඩ මේ අපිට තේරෙනවද මේ අපි වෙනස් වෙච්ච විදය තේර ඊට පස්සේ සාමාන්‍ය වැසිකිිලි ගියපු එක්ෙනා ලස්සන්ද ලයිට් හල බලන පෝච්චිදිහා බල බල යනවා කොහොම දෙයන්නේ අනේ මේකක් මටත් හයි කරගඩ ඇත්නම් ඊළඟ පැන්සුම් පඩියෙන් ගණ්ඩෝලි ලමයිටත් කියනෝ රට එඉන්න ලමයිට ලියලෑවන වැසිකිලියක් හදා ගන්නවන එකට ඊළඟට ආයිමත් ආසාාව ඒක කරන්න අපි කල්පනා කරන විදිය එන්න එඩ පටුුවෙන්ඩ හැම පැත්ම උදව. ඒ කල්පනාකරන විදියේ පළල්ව දකිෙන්ට කිසිම උදව්වක් නෑ. කිසිම උදව්වක් නෑ මේ බණටික විතරයි. මේ වනටිකත් අපි චතුරාර්ය සත්‍ය කතාවත් ත්‍රලක්ෂණයත් කිව්වේ නැතුව ගීවොත්. අවිද්‍යාව මිසක් වෙන කිසිම දෙයක් නෑ හැම තැනම තියෙන්නේ කාප විළඟට හොඳට ප පොච්චට එතකොට මේ කතන්දරේ නේද හැමතැනම යන්නේ එතකොට මේකනද අපි පිරිසිදු බව හැට මහා හෙලින් කියන්නේ බුදුරජාණන් වහන්සේත් මේ සාමාන්‍ය සෞකී පිරිසිදු බවගෙන කතා කලා උන්හස කතා කළේ වැඩිපුර කුමක පිරිසිදු බවද ක්‍රියාවේ පිරිසිදු බව ක්‍රියාවේ පිරිසිදු බව වචන කතාකිරම ගැන ක්‍රියාව අතපයින් කරන්නේ ක්‍රියාව හිටන් හිතන එක ක්‍රියාව එකට බුදුරජාණන් වහන්සේ වැඩිපුර පිරිසිදුකම ගැන කතා කළේ මොකක්ද කයින් කරන ක්‍රියාවේ පිරිසිදුපුකම වචනෙන් කරන ක්‍රියාවේ පිරිසිදුකම හිටෙන් පිරිසිදුකම දැන්ව මොකවත් නෑ දැන් කියන්නේ හොඳට හෝදලා කාපත්. ඊළඟට වැසිගිල්ලි ගියාම හොඳට අත සෝදාපක් පිරිද හෙතකල පිරිසිදුයි.යින් වචන මොනහ කතා කළත් අප පිරි සිදුවීමක් නෑ. කයින් මොනවා කෙරුවත් අපිරිසිදුවීමක් නෑ නාල සුදු ඇඳපන් පිරිසිදයි. දැන්නේ එතකොට ඒ කියන රටාව මිනිස්සුන්ට මුළු ජීවි තේයටම පිරිසිදිුවඩ ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සගේ කාලේ ඉස්සර බුදුරජාණ වහන්සේ අනමත කළේ භික්‍ෂුන් වහන්සේලාට නාන්්ඩ සති දෙකට එකවතාවයි. ඒකාල මුකුම් නෑ මේ දැංකාලේ සම්මතකරපු බොරු පිරිසිදුකම නෑ සාමාන්‍යෙන් පිරිසිදුකම වස් එදන් අපිට පිරිසිදුකමක් කිය කිය කියල දීලා අපිද ජලයා පිරිසිදු කොළෙහි. නෑ අපිද ජලට ආසනිෙක් දැම්මි. නෑ අපිද පොලෝට වස දැම්මි. ආන්දබලන්ට පිරිසතු ගැමගැෙන අපිට උපදෙශ්දීපු ලෝකයෝ කළේ. එදවට ැන් බල නික්මට අපි දැම් පිරිසිදු ගැමගැ නතා කරන සුද්දට කණඩ බොන්න කියනවා. අපි කන්න කොච්චර දෙවල් අපට සිදුවද. අපේ සෞඛ්‍යයට අහිත කරයිද අපේ ඒකාලහිටප අම්මල තාත්තල මේ මොකුවන්නේ හොඳට පොල්තෙල් හිඳගෙන හොඳර කාලබීලා හිටිය අවුරුදු අසූ අනුව සීය හිටිය ලඩදුලෙන් විදෝ විඳුවන්නම හිටිය හොඳට හිටිය ැගීම මුකුත් නෑ අයස තිස්පාහතළලිීමකට සීනය අමාර. කොඩ බලන්න මේ පිරිහිච්ච ලෝකේ වංචාවත්තෙක්ක එකතු වෙච්ච ලෝකේ ස්වභාවය ඒ බන්ධ ලෝකේක ගොදුර වෙච්චාපී මේ බුදදුකෙන්ෙකුගේ ධර්මයක් ඒගෙන ගනිීද්දී අපට ඒ කාලේ තිබිච්චි හැකියාව නෑ තමයි. මංගොනෙ දැන් වැසිකිලි පෝච්චිටිගේ කල දසාාව දෙක්කනඒක පිදුල්ලබන හැටි ගෞරෝල එබන හැටි සම්මාන ලබෙන හැටි වැසිිලි පෝච්චි. බුදු කෙනෙකුගේ ධර්මයක් අහන මේ සාලාවාහදාගන්න පිට කොච්ච රමාරුද එතකොට බලන්න මොනතරම් වෙනසක්ද ඉතින් මේ ඊම් ඒ ලෝකයේ එන්න එන්න පිරිහෙන එන්න එන්න්න පිරිහෙන තමමානාගතයේ වැචිකිිලි පෝච්චුල තව කට අඳමාව පොළුවන්නම් මුතිමැනික් ිට අල්ලාල් අය ජෝර්ධානයදහොයිද රටක රජරුවන්ගේ දූට තෑගට දීලතියන් මසිගලියන්නේ රත්තරෙනින් හදාපු පෝච්චිය වාඩුවියන් කියල වියන්න හැටි ලෝකේ එවට තැන තියෙන්නේ ගුණධර්මවලට කිසීමම තැනනෑ ඇති එ නිසා එබඳ ලෝකක අපි මේ බුදුරජාණන් වහන්සේ ධර්මය ගෙන ගන්න නෝනැත්තන්ට දුර්ල්ල බවස්ථාවක් මේ ලැබෙන්නේ මේ ධර්මය ඉගෙන ගැන පුරුදු කරගෙන අඩුගණනේීමතනින් දෙවියන් අතරටවත් යාගණ්ඩ නිකම් මෝඩ පහේ දෙවෙක් වෙලා නෙමෙයි ප්‍රඥාසම්පන්න ප්‍රචඥාසම්පන්න නුවනැති නුව නැති කෙනෙක් වෙලා හිළඟාත්මේ මොකද හේතුව මේ බුදුරජයන්හසකේ ධර්මය ළඟදක්ිනා ධර්මයක් නෙමේ. ලඟ දකින අධර්රමයක් නෙවෙයිනම් දුර දකින අධර්මයක් මේ ධර්මය ළඟ බලන්න එකක් නෙමේ දුර බලන්න එක දුර බලන්න වුවමනා කරන සවිය හැකියාව ගුණය මේ ධර්මෙන් ලබාතිෙන. ඉතින් එනිසා මේ ධර්මය තුළි යම් කිසිගෙනෙක් පටි්ච සවපාදය ඉගෙනගත්තෝ. ඒ පටිච සෞප්පාදය දැනවුගත්කමඒ හේතු පල දහම ගැන දන්නා බව තමන්ට තමන්තුලින් තේරුම් ගණඩ ලැබුණොත් මේ හේතු පල දහමක් නොවැෑ මේ ජීවිතය ේතු පුරාතියෙන්නේ මේ හේතු පල දහමක ක්‍රියාකාරිත්‍රයක් නීමේ තියෙන්නේ මෙතන මම මාගේය අසෝලා අසෝලා කියලා නම්ගා ගත්තට එහෙම යිතිවාහස කොමක් මේකේ පවත්වාගන්න එක තේරුමක් නෑ එහම අර්ථයක් නෑ මොකද මේකේ නමට මේක තීන්දුව ලැබෙන්නේ ක්‍රියාවට නමට නෙමේ තීන්දුව ලැබෙන්නේ ක්‍රියාවට ලැබෙන්නේ අපි ගත්තු මේ සීල්ලවති නරකවිදිට හැසුරුණු එතකොට සීලවතිය කියලා නම දෑව කියලා එයාට විපාක ලබෙන නෙත්ද විපාක ලැබෙනෝ මයිතිදාස මිනිමැරෝොත් නම මයිතිදාස වනාට මිනිමැරුමට එයා දඩුවන් ලබන්න ඇත්්ද එහෙන නමට නෙමෙයි තීන්දූ ලැබෙන්නේ ක්‍රියාවට එතුවට ක්‍රියාවට සාමාන්‍ය සම්මුතියෙත් එහෙම තීන්දු ලැබෙනවා නම් පටිචි සම උපාදය තුළ ක්‍රියාවට තීන්දුූ ලැබෙන්නේ ඊට අදාල න්‍යයාය මත. පේනිසා යම්කිසි කෙනෙක් පටිසෞම්පාදය තෝරා බේරා ගන්නවා කියන්නේ පටිසම්පාද ඉගෙන ගන්නවා කියන්නේ තමන්ග ජීවිතයේ හසුරෝ ගණ්ඩ හොඳම ක්‍රමය අහු වෙනවා කියන එකයි. තමංග ජීවිතයේ තේරුම්ගණ්ඩ හොඳම විදිිය ලැබෙනවා කියන එකයි. ඉටි මංඟපට මතකද කියව්වා අන්තිමට අදුදේ වැඩසටහනේ. මේ ආයතන හය ධර්මය නැතුනාට පස්සේ මේ ආයතනහරය ක්‍රියාකාරුත්ති මොනවගේද. ඇ? ඔහ මොනවගේද කිවේ කැලෑ සතිකුගේ ක්‍රියා වගේ කිව්වා. මොකදද මේ කැලේ සත්තු වගේ කිවේ මොකක්ද ඇස. ඉළඟට කන, නාසය, දිව,කාය, මන්නස. කියන හයම හයට ධර්මය ඒකති වෙලා නැත්තං. මේ ඇසකන්වාසී දිවකය මනස කියන හයි ධර්මයත්්‍රක සම්බන්ධ නැත්තන්. එතකොට ඒක පවතින්නේ දමනය වෙලාද දමනින් නොවීද. දමනය නොවී. දැ හොඳට බලන්න කල්පනා කරලා බොහෝ විට මේ ගෙවල්තුරල් වල ප්‍රශ්නයති නොය ප්‍රශ්නතිය වන ගවල්දුරල්ල? මේ ඇතිවෙන ප්‍රශ්න අර උදිවරුව කිව්ව වගේ අර කරුණුතුනට දාණඩ බැරිද. එක්කො රාගීෙන් හටගන්න ප්‍රශ්න ගෙදරක තියෙන්නේ. එම නැත්තන් දේශීෙන් හටගන්න ප එනැත්ං මෝයෙන් හටගන්න ප්‍රශ්න ැ ලෙඩ දුක් කරදරතු වීඩාවට අමන්තරව වඩාත් මනුෂ්‍යයා දුක්වෙනින්නේ ඔය තුනෙ හට ගන්න ප්‍රශ් නිසා ද. ඒ තුනි හටගන්න පශස සාාතමයි සමඟගේ නැතුති යනවා උයාගත්තදී සතුරින් කණ්ඩ නෑ නඩු හබවොල්ට පැටලෙනවා නොෙක් නොයෙක් අරබුදු වල පැටලෙනවා ඉතින් කෙලවරන් නැතුව ඔයා විශාල දුකකට බදුන් වෙනවා. ඇති ඒ නිසා ඒ උක්කොම සිද්ධ වෙන්නේ මේ ඇසකණනාසය දිවකය මනස්සි කියන මේ ආහිතන හය අධරමේ තුල ක්‍රියාත්මක වෙන නිසක් එදකොට මේ ආයතන හාය යම්තැනක ඇදද එතන ඉස්පරිසය හටගන්නවා ඉස්පරසේ යම්තනක ඇදද එතන විඳීම හටගන්නවා විඳීම යම්තනක ඇදද එතන තෘෂ්ණාව නැත තන්නාව හටගන්නවා අහාාව යම්තන කැද්ද එතන උපාධානය හටගන්නවා උපාධානය යම්තන කැද්ද එතන බවය හටගන්නවා බවය යම්තන කැද්ද එතන මොකදද වෙන්නේ ආයමල් ලැබෙනවා ආහිතන හය ආවිතන යම්තන කැද්ද නැවතත් ඉස් පරසය කෝම යනුව මේ එතකොට මේක බේරිල්ලක් කොනක් පොටක් නෑ ඇති මේ බුදු නුවනකින්ම විසිඳුවන් මිසාක් මේක සාවාන්‍ය මනුස්සයකුටනං හිතාග්ඩ බෑයිකනනි දැන් පසේ බුදුරුන්ට බෑනේ පසේබුදු කෙනෙක් බුද්ධත්වයට පත්තුළෝ ඒ පසේ බුදුරජාණන් වසේ තනියම විග්‍රහ කරගන්න අතමන්ගේ ගැටල. ම විග්‍රහරගෙන තනීම සෝවාන් වෙනවා තනියම සකදාගාමි වෙනවා තනියම අනාගාමි වෙනවා තනියම රහත් වෙනවා පසේබුදුරජාණන් වහන්සේ නමුත් උන්වහන්සේට බෑක තව කෙනෙකුට ඒ අදදකීම ැබෙන හැටට විස්තර කරන්න. එතකට පසේබුදුරජාණන් වහන්සේට තමන් කර ගත්තා නමුත් අන්කිනෙකුට ඒක කියා දෙෙන්ට ඒවිදිටම ඒ අද දෙකීමම ලබන්්ට කියාද දෙන්න බෑ ඒක ඒ පසේබුදුරජාණන් වහන්සගේ වෙනස එදට ඒක පුොළුවන් කාටද සම්මා සම්බුදු කෙනෙකුට පමණයි සම්මා සම්බුදුරජාණන් වහන්සේත් කිසි කෙනෙපුගෙන් උදවකඋපකාරෙන් නැතුව තමම්ම මේ හේතු පල දහම අවබෝධ කළ තනියම සෝවාන් වෙනවා ඒ සම්මා සම්බුදුරජාන් වහසේ තමන්ගේ උසාහැම සාකදාගාමි වෙනවා ඒ සමමා සම්බුදුරජාණන් වහන්සේ මන්ගේ උසායෙන්ම අනාගාමි වෙනවා තමන්ග ප්‍රඥාවම තමංගවිසින් උපදවාගන්නා ධර්මයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්ේ රහත් පලිට ප්‍රත්තිනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්න අයට කියල දෙෙනවා. ඒ කියලදින ධර්මේ ඒ අන්න අයත් ඉගෙනගෙන අන්න අයට කියලදින. එදකොටේ ඔක්කොම ඒය ඒ අයි ධර්මේ ආගන්න ඒ විටේ බුද්ධ ශාසනයක් පවතින්නේ. එතට බුදුරජාණන් වහන්සේ වදාළ මහනිනිි විපස්සී බෝසතාණන් වහන්සේට මෙහෙම හිතුරා. කෙම්මිනුකෝ සති සලා ඇතනං හෝති මේ ආයතනහයි තිබෙන්නේ කුමක් තිබ්බොද් ද කින්පච්චයා සලාත සලායතන හට ගන්න හේතුව වෙච්ච කාරණය කුමක් ද අදකෝභික්කවේ එක එතකොට මහනිනි විපස්සී බෝෂතණන් වහන්සේට යෝනිසුව මනසිකාරා නෝනින් මෙනෙහිකරද්දී අහු පඤ්ඥාය අබිසමයෝ ප්‍රඥ්ඥාවෙන් අවබෝධ වනා. නෝනින් මෙනහිකරද්දී ප්‍රඥ්ඥාවෙන් අවබෝධ වනා නාමරූපයේ කෝසති සලායතනං හෝති නාමරූප ඇතිවිටයි සලායතනය ඇතිවෙන්නේ නාමරූප පච්චයා සලාතන නාමර නිසයි සලා එතන ඇතිවෙන්නේ එදකට පෙන්වාී දැම්බලන්ට දම් අපිට ඔන්නන් මේ අලුත් ලෝකේ නොයිකාකාරයට වෛදි පහතුකන්තිය ෙනවාවන දැන්කාලේ ඕන්නම් පොළුවන් මවකුසක කලලක් කලලක් ඇතිවෙන හැටි දැන් අපි ස්කෝලයන කාල ිගන ගන්න වන්නේ සුක්‍රාණෝකොයි ඩිම්බානොක ඇතු වෙලා කලලක් හටගන්නවා කියනනේ. දදි ගත්තුත්ෙ මොක හරි යිකෝ මයිස්කෝපක්කෝප එකක හරි මොකක් හරික බලාගෙන දැ ඔන්න මවකුස්සක කලලක් හටගන්න. ඉරෝසි මේ කල්ල ටිකටික වැඩනෝ. වැඩල ඉට පස්සේ කල්ල තවත් වැඩෙනවා. තවත් වැඩිලා ටිකටික ඇහැක් හැදෙනවා. අපිකම මේ කැමරාවහයිකල්ල හරි සම්පූර්ිම බලාගන්නවා කිය මේ සාරිරයක් ඇතුලි එක ජලා ජ පපතක්. අවකුසක මේ දරුවෙක් පිලිසිට ගන්න හැටි යැම් බලාගෙන ද ලිටුපස මේ දරුව ටිකටික හැදිලලා ඔ නෑ හැදනවා කන හැදිනවා නාසේ හැදිනවා අදිව හැදනවා කය හැදිවා ඔයට පේනවා. මන සහැදින පේ නෝද මීට්‍රීට අහවි නෝද මිටට අවෙන්නේෑ. ඇදොර ඒ ඇහහි විඤ්ඥාණය හටගන්න දෙයක් ඒ හැත්ක තියෙන කියලලා මීටරීට අහවි නොද වෙදදුන්ට දොස්සල්ලාට අන්නේ. කොට එගලට හුුව න්න ොකද සහර ට අම්ම කන්න කෑමබීම වලින් යම්කිසි ඒවැන්ගන්න පෝෂණය පෝෂණය මේ මෞකුසේ දරවාට ලැබෙනවා කියන එක හොයාගනි ඉ ඒගොලන්ට හොයාගන්න පුළුවන්ගන්න මොකක්දද රූපේට අඇති දෙයක් ඒගොලන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ සතරමාදාාතුන්ටත් ඇවේ උපරණනි සතරමවාදාත විතරයි. ඒ ගොලන් උදව්ක උදවෝටගන්න උපකරණය සතරමාධාතුකෙන් හටත් උපකර නැ විතරයි එතකොට එකට හැමතිසි අහුවෙන්න මොකක්ද සතරමාදහතුන්ගින් හටගන්න දේවල්. එතකොට මේ සතරමාධතු අටගන්න දෙකින් කිසි කෙනකට හොයාගන්න පුල්ලන්න්නුනාද මේ වෛද විද්‍යාව නැත්තමය අලුත් ලෝකට නාමරඋපු නිසා ඇහැක් හටගන්නවා කියලා බැ. නාමරප නිසා කන්නක් කටගන්නවා කියලා. නාමරප නිසා නාසයක් හටගන්නවා කියලා. නාවරු නිසා දියක් හටගන්නවා කියලා. නාමරප නිසා සරිරය කටගන්නවා කියලා. නාමරුප නිසා මනසක් කටගන්නගේෙන හොයන්න බෑ. හොයන්ඩ බැරි නිසාමකද වුණේ සාමාන්‍යය අල්මි නූතන ලෝකෙට මේ බුදු කෙනෙකුගේ ධර්මයක් දන්නේ නැති නිසා හලත් නැති නිසා ඒගොලුතුළ හැමතිස්සම කුතු හලයක් විතරා. එගොලිට පස කෘතිම විදිට මිනිස්සුන් හදන්ඩ දැන් අලුතින් කල්පනා කරන මිනිස්සු මේ අලුතින් කෘතිම විදිට මිනිස්සුන් හදන්ඩ. එතයට මේ විදියට ඒගොල්ල කල්පනා කර කර යන ොමිසාක් මේ ආයතනාය හැදන්නේ නාමරූපෙන් කියලා දන්නේ නෑ. එතට බුදුරජාණන් වහන්සේ නාමරූප කෙනෙක තෝවරනෝ තෝවරන්න කොහොමද කතමංචි භික්කවේ සලායත නං මහනිනිි ආයතනයන කුමක්ද. චක් කායත නං ඇස නම් ආයතනය සෝතායත නං කන්න නම් ආයතනය. ගානායත නං නාසේ නම් ආයතනය ජිවහායත නං දිවනම් ආයතනය කායායත නම් කයනම් ආයතනය මනායත නම්. මනස්ස නම් ආයතනය එදකොට මේවට උන්වහන්ේ පාච්චිර වචනමකක්ද ආයතනය ඇහැට කියපු නමත්තමයි ආයතනය කනටත් කිවවා ආයත නිසා වන අපි සම්මති ආයතනය කියයනමකද ලංකාව සාමානය. යමක් ඔවු බඩුහදන තැන්න නිපදවන තැන්න ඒට අපි ආයතනය කියනවා ආර්ථය හරිනි සසර උපද්‍යවන තැන දුක උපද්ධ වන තැන දුකේ දොරටු හය මේ ඇස එතකොට කන්න නාසේ දිියකයමන් එෙස. එතුකට මේ ආයතනහාය හටගන්නේ මොකින්ද කියලා විමසනකට ඒ බෝසතාණන් වහන්සේට ප්‍රඥාවෙන් අවබෝධ වුණ මේ ආයතනයි හටගන්නේ නාමරූපයෙන් කියලා. බලල මේකරී විද්‍යාගාරයක ද නෑ මුකුත් පාවිච්චි කරාද නල නෑ මකුත් මැසින් පාවිච්චි කළාද නෑ මෝටර් හයි කලාාද නෑ මොකද කළේ ප්‍ර්ඥාව නෝනිින් යුක්තව සමාධිමත් සිටෙන් නෝනිං විමසුව සමාධිමත් සිට නෝනෙෙන් විමසුව. ඒ නාමරූප ගැන ඔන්න විස්තර කරනවා. කතමංච භික්කවේ නාමරූපන් මහනිනි නාමරූප කියන්නේ මොනවාද වේදනා විඳීම සංඥා හාදුනා ගැනීම චේතනා කර්මය පස්සෝ තුනක එකතුවීම මනසිකාරෝ මනසය වැඩට යොදවීම මේ පහට තමයි බුදුරජාණන් වහන්සේ නාම කියලකිෙව්වේ. ඉඩං උච්චති නාමං මේ නාමයැයි කියනු ලැබේ. චත්තාරෝචච මහා භූත සතර මහා භූතත් සතර මහාභූතකිවේ පටවී ආපෝ තේජෝවායෝ. පටව ආපෝතයජෝවායෝ මේ පතර්මාභෝති කියලා කියනෙ මිස් ශරිරයේ කොටස් ගනය. පටවිධාතු කියමනවද කෙස් ලොම ආදීොටත් ආපෝධාතකිවේ සෙම සොටු ආදී කොට. වායෝධාතකිවේ ආශවාස පාසාස ආදී කොටස් තේයෝදාතකිවේ ඔවු නිකණ බොණනිව පැසෝනවා සරිරයේ රස්්නිගති මේවා. ග මේ පට් සතර මහාදහතු කියලා අපිමිත්තන අදහස් කරන්නේ නාමරූපත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දේවල් නාමරූපින් බැහැර දේවල් නෙමේ දැන් අපි ගතුත් මේ ගොඩනැගිල්ල නාමරූපට සම්බන්ධ ද නාමරුපින් බැහැරද නාමරූපින් බැහැර මේ ගොඩනැගිල්ල මේ ගොඩැගිල තියනෙ නාමයක් නෑ මකද තියන්නේ රූපයක් විතර. එතකොට යම් තැනක නාමරූප තිබ්බොත් එතන මොකද තියෙන්නේ එතන ඇස තිබේ යම්තැනක නාමරප තිබ්බොත් එතන කන්න තිබේ යම්තැනක නාමරූප තිබ්බොත් එතන නාසේ තිබේ යම් තැනක නාමරූප තිබ්බොත් එතන දිව තිබේ යම් තැනක නාමරූප තිබ්බොත් එතන කය තිබේ යම්තැනක නාමරුප තිබ්බොත් එතන එතුකොට මේ නැතුව නාමරූපීවිතරත් තියන්න විදිහත් නෑ එදට බුදුරජන් වහන්සේ වදා චට්ටාරෝච්ච මහාභූත සතර මහභූතත් චතුන්නංච මහාභූතානං උපාදාය රූපන් සතර මහාභූතියන්ගේ හටගත්තු රූප තමයි එකවේ. ඉඩංවෝච්චති රූපන් ඒවට කියනවා ඉටි දංච නාමං ඉදංච රපන් ඉඩංවොච්චති නාමවට තමයි නාම රූප කියලා කියන්නේ. එතකොට බලන්න පෙන්වත්න්නේ දැන් එහෙනම් අපි ගම්ම අපි ගැන හිතලා දැන් අපි මේට අවුරුදු ගන්නාවකට කලින් මව්කුස්සක හිටියාද නැද්ද මවකුස්සක අපි ජීවත් වුණ අපි අම්කිසි මාසගානක් මවකුසේ හිටියා එතුකට මවකුසේ අපි ගම අපි හිටිය කෙලා මවකුසේ මාසතුක් ඒ මාස තුන වෙද්දි මවකුසේ අපි ඇසකාරන නාසීදවකය මනස වැඩි ලද. මවකුසේදී. මාස තුනක් විද්දි? මාස තුනක් විද්දි නෑ සම්පුණ වෙලා නෑ. එතකොට අපි ගොඩ මවකසේ මවකුස්සේට ගිහිල්ල අපි දවසයි. දැම්මොකල්ද අපිට තියනෙ. දෙැම් මවකුසට ගිල්ල දවසයි. අතන හයක්තිී නොද තකොට නෑ විඤ්ඥානය ක්‍රියාත්මක වෙවි තියෙනවා ඒකට සූපස්කන්තියේ සම්බන්ධ වෙලාද නෙදද මවකුසට ඇවිල් අපි දවසයි ඔන්න අපිගත්තොත් ඔන්න විඥානය මවකුසේ බැස ගත්තා රූපස්කන්තියේ දැන් සම්බන්ධ වෙලාද නෙද්ද සම්බන්ධ වෙලා සම්බන්ධ වෙල්ලා එතකොට විඤ්ඥානය තියනොනංගෙතන්න ඒ රූපස්කන්තයේ සම්බන්ධ වෙනන? අපි දන්න ඇතිවුුණට එතන තමයි උපද්ද වන්නේ වේදනා සංඥා, චේතනා, පස්ස, මනසිකාර මං අහල තියෙනවා එක අම්ම කෙනෙකුගේ සිද්ධියන් මේ අම්මා ඒ පොඩි දරුවා කුසේ ඉදෙද්දී ඒ දරුුවාව ගබ්සාවක් කලා. ඒ ගක්්සා කරද්දී දරුුවගේ ආයතනය හැදිලා නෑ නමුත් ඒ දරුවට එක තේරිලා තියෙනවා යායතන නොහැදුනාට එනක් විදීම තිබිලා තියෙනවා හදුනාගැනිල්ල ඊට පස්සේ ගබ්සාාවට ලක්වෙච්ච දරුවා උපන්නා මලපිරේටෙක් වෙලා. ඊට පස්සේ තවත් දෙවිනි දරුවෙක් කියයම්මට ලැබුණ. ඒ දේවිනි දරුවා පොඩි කාලේ ඉඳඳ ලෙඩ වෙනවා කලින් දරුවට වුණේ ඒ දරුව ලැබෙද්ද අම්ම අවිවාහකයි එතකොට කසාද බැඳපු නැති කෙනෙකුට දරුවක් ලබෙන් හදට ගවල්වල මොන දෙන්න බෑනෙ ඉතින් මොකද කළේ මේ තරුණම්ම ළමෝ නැති කළ ය බූතෙක් වෙලාවා ඉරි බැදගෙනආවා ඇවලක මම විඩෙව්වා දෙවෙනි ළමය හම්බවුනා ඒ ගොඩාක් වෙලා එකනෙක් ළමේ කම්බෙන්න්ඩිනවා මාහස දෙකක්ත්වනක් ඇැගටේ ළමය ොහරවෙලා මැරනවා ඒ මරණ්‍ය අර්යා මට ඉන්ඩ දුන්නය කියලා දැම් බලන මේ වෙන දීවල් එතකොට මේ මවකුසට අපේ මවකුස්සට අපි උපන් නොවෙලාේ එදා අපි දන්නේ නෑ ඇැතුවට නාමරූප ප්‍රත්ය හිමෙන් හීමෙන් හිමි ඇ හැතෙනවා එතකොට ඒ නාමරූප විඤ්ඥානවල තියෙන්නේ මවකුසකට එනෙකට ඒ නාමරු විඥාන තියන පෙර කර්මය බලපෑම කලින් ආත්මි බලපෑම තියෙන්නේ මෙයාත්ම උදවතියන්නේ මවකුස විතරණේ මවකුස විතරන්නේ දේ උදවව දැන්වන්න වහත්ම අපි එකකොරගට පොදදිිවැදඳන් තියෙන ළඟත්වටආයගි හම තියෙනවා. කර්මය ස්වභාවේ තමයි යම් විදිය කරන්නන් කර්මය කරන්නේ ඒ පරිසරය ආපු ගමන් විපාක දෙනු. දැන් අපිකිම මෙහෙම අපි බරපතල විදිට කෙනෙකුට හිංසා පීඩා කරන්න ගොවිතැන් කරන්න ගිහිල්ලනයි. අපි මේ ජීවිතයේ ගොවිතැන පටන්ගත්ත ගමන් එක විපාග දෙන්න පටන්ගන්න අපි විපා අපි ජීවිතය කවුල් කරල්ලා කසා දෙ බැතපු ජෝඩුවන් කලාකප්පල් කොරෝල අසරණ කොරොල වෙනාත්මක අපි සතුටනා කියමු එතන මෙයාන් විපාග දෙන්න පටන් ගන්න කවත්දද බඳනකං හොයන්ඩ බෑ බඳනකං කිරීපැනීමගේඉන්නවා හොයන්ඩ බෑ බැඳල ටික දවසක් යන්න ඕනේ ආනරක විපාග දෙන්න පොටන් ගන්නවා ඒමයි වෙන්නේ යම් ක්ෂේත්‍රයක කළාද ඒ ශේත්‍රය කරකිලා එනවා අතමඟාපව්. ෂේත්‍රය කියලා කිවේ යම් පරිසරය පරිසරයක තමන් යමක් කළලාද ඒ පරිසරය නැවත මොනගෙන අපට සංසාරය. ඒ මොනගැච් වෙලටි කරප්ව එක විපාක දෙනවා. අප කියමු කවුරහරි අනාත වෙලා පීටක් හොයාගෙන අපි ළඟට ේනවා එළනමි පංගහල එලුවනු අපි අනාතු විච්චත වෙලාවට අපි ටියගහම්පේරු එහෙමයි වෙන්නේ එති ඒ එබඳු කර්ම න්‍යයකට මැදිවෙලා ඔන්න නාමරූප ප්‍රක්තින් ආයතනය හටගන්නවා එදකොට ැන්ඔන්න නාමෝොල්ට ුදුරජන්හස පහක්කිවවා මොනොදී පහ වේඩනා, සඥඥා, චේතනා, පස්ස, මනසිකාර මේක බුද්ධ වචනය. දැම් බුදුරජාන් වහස වෙනම යි ගැන්වවා අපට තවක්‍රමයක් පංච උපාදානස්කඳ කියලම්. ඒක කියන්නේ රූප, වේදනා, සඥ්ඥා, සංකාර විඤ්ඥාන් අපිේ පස්ස ඉගෙන ගන්නවා. අපි දැම්මි ඉගෙන ගන්න මොකක්ද පටිජ සෞපාදයේ නාමරුප විස්තර වෙන හැටි. එතුයි පටි සවපාදී නාමරප විස්තර කල් තියන බදුරජන්හස කොහොමද වේදනා, සඥඥා, චේතනා, පස්ස මනසිගාර. එතුට ඒක කාග්‍යවබෝධීද බුදුරජාණන් වහන්සගේ අවබෝධී. ඒනිසාපටව වෙනස් කරන්න බෑන. එතු රේවිදිීට අපි ගන්න ඕනේ. පස්ස වෙන කෙනෙක් නාම පශ් කාලි නාම මේකයි නාම රූපය කළ ව්‍යයකර මන්ද කල තියෙන පස්ස පොත්තුල පවා තියනවා මේ කයරූපයයි සිත නාමයයි කියල. කයරූපය කියෙ හරි කයි තමයි තියන සම්පූර් සතරමාධාතුන් හටගතු දේ. සිත නාමය කියන්න බෑ ඇයි නාම විස්තර කල තියන්නේෙ එම නෙමයි. නාම විස්තර කළ තිනෙකොමද වේදනා සඥඥා චේතනා පස්ස මනසිකාර. කට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන්ගොන්න ආයතන හය ඇස්ස කණ්ඩ නාසයේ දිවකාය මන්නසකයෙන් ආයතන හය හැදෙන්නේ නාම රූපයෙන් නාමරූපින් තමයි ආයතනා හැදෙන්නේ ඒක ඇහට පෙනනිිලා හැදින්ඩක් පුළුවන් ඇර නොි හදින්නක් පුළ දැන් අපි තු දෙවරු අපි ඇස්සොට පෙන්නේ නෑ එතකට පේව අපි ඇස්සල්ට පෙන්නේ නෑ ඉස්සර නන් දෙවරුත් පෙනිල තියෙනවා ඊළඟට පෙරේජෝත් පෙන්ල තියෙනවා දැඟිතින් අපි ගොඩා මමාහාසි ගන්නන්නේ මොකින් බලන්ඩද කැමරාවින් බලන්ඩ දම් බලන්න හිදල සාම වැඩිස රහට ගිහම හෝගාල මෙිහෙම අල්ලන්ගඉන්නවා පොඩි පොතු කෑලි මෙහෙම අල්ලන් එෙන්වා. ඒමකක් දේ වැන්නේ දේවතායිලි එකැමරහමලින් බලන්න යන්නේ. මේක මේ ධර්මය තුළ පැහැදිලූ පෙන්නනවා ඇසකණනාසයේ දිවකය මනස යම් තැනක ඇද්ද ඒ තියෙන්නේ කුමක් නිසාද. නංමුරු ප ැති නිසා එහනම් දිව්‍යවේවා, බ්‍රක්්මවේවා, ප්‍රේතවේවා නිරේවේවා තිරිසල් ලෝකෙ වේවා මනුසොල්ලෝකේවා යම් ඇසක් ඇද්ද එය නාමරූපයෙන් හට ගත්තු ඇස. යම් කනක් ඇද්ද නාමරුපෙන් හටගත් කනක්. යම් නාසයක් ඇදද නාමරුපෙන් හටගත්තු නාසයක්. යම් දිවක් ඇද්ද. නාමරුපෙන් හටගත්තු දවක්. දම් සරීරයක්ක් ඇද්ද නාමරුපෙන් හටගත්තු සරීරයක්. යම් මනසක් ඇද්ද නාමුරුපෙන් හටගත්තු මන්නසා. දැන් ඒ නිසයි මේ ඇහේ දැ බලඳ තවත්කල්පනකරට බලුන් අපේ ගැ. නාමරූප නිසා ඇස නාමරුප නි හදිච්ච ඇහේ ලක්ෂේණමොකක්ද ආයමත් නාමරූපෝලිින් හටගත්තු නාමරුපොලිින් ය හැදිල තියෙන්නේ නාමරූපෝලිින් ඇ හැදිල නම් ඒ ඇහෙන් ඒ නාමරුපි හැදිනෝ ඒක සාධාරණ කත වන්නේේද ඒකන් හැදුණු දේකෙන්නේ හැදින දෙයක් ඒ එදම් හැදින්නේ දැන් අපි ගතුත් අම්බෑ ටකින් ය අම්ඹගක් හැදෙන් නැ්ද. ඒ අම්ඹගහයේ ඇටයකින් ආයත් අම්ඹගක් හැදෙන් නැ්ද. ඒ අම්භගය හැටයකින් ආය අම්භගක් හැදෙන් නැද්ද. ඒකනේ ඒක තියන රටාව ඒක තියන නියමය එතකොට නාමරූපයෙන් නෙමෙයි නම් මේ ඇහැ හැදුනේ මේ ඇහහි ඒකක්වත් හටගන්නේ මේයහි විඳීම කටගඩ විදයන්නෑ. ඉ දැන්වඩ බල හිතල මෙෙම තාටිකක්. මේ රටාව බුදුරජන්වාස නාමේ විස්තර කලා තියෙන හැට කොම විස්තක තියන්නේ පලවෙෙන ක විස්තර කරතිමකද වේදනා දෙක, සඥා තුන්න චේතනා, හතර පස්ස, පහ මනසිකාර. එතකොට මේකේයයි මේ ඉදිරි විතර කළ තියෙන්නේ. දැගිස් පර්ස කියීවුණනි තැන තියෙන එකේ හතුරනි තැන මනසිකර කිව තියන්නේ. දැම් බුදුරජාන් වහන්සිගේ බලන්න ඒ රටා අපි අල්ල ගණ්ඩ ඕනේ මොකද දැන් වේදනාව කියනක හටගණ්ඩ මොකද ඉස් පර්ශය ප්‍රත්තෙන් සංඥාම හටගන්න මොකද ඉස් පර්ෂය ප්‍රත්තෙන් චේතන හටගන්න මොකද ඉස් පර්ශය ප්‍රත්ෙන් එතකොට මේ තුන්න මහට ගන්න මුල්ලු නීමකක්ද ඉස් පරිසය වේදනා සං්ඥා චේතනා පස්ස. ඒ හතර මහට ගන්න මුල්ලඉන්නමකක්ද මනසිකාරය. ඒකයි මනසිකාරයේ පස්සේ නිර් දාල තියෙන් ඒහමනැත්තුව ඒකින් අදහස් කරන්න විදල හඳුනාගන චේතනා පහල කල්ලා ඉස් පරිසිරයෙන අනිමේ. ටමන්තක ඒකාලේ වැරදී විදිට තෝර පිකක් අපිට කතා කරන හබුුණා ඔය රූප වේදනා සඥා සංකාරය විඤ්ඥාන කියන එකේ විඤ්ඥානය හැදිලෙදන්ට එපා රූප වේදනා සඥා සංකාරවලි නවත්ත ගණ්ඩ කියලා ඔය මංවය කොල්ලම ඉන්න කාලේ මංකෝ එක වැරදිී ඇයි ඒහම කරන්න වැයි මේක වේදනාව කියන තැනත් ඉස් පරසි ති නෙතකොට ස් පරිසිය කියන මකක්ද. විං්ඥාන ඇතක එකතු වෙච්චේක්න ස්පර්සය කියන්න. ඇත් එේ ඇහැයි රූපයයි විඤ්ඥානය එකතු ැහි එතකොට විඤ්ඥාන එකතු වෙච්ච නැති තැන ස්පර්සයයක් නෑ. ඉස්පරිසෙන් නැති තැන විඳීමක් නෑ. ඉස්පරිසෙන් නැති තැන හඳුනා ගැනීමක් නෑ ඉස්පර්සයක් නැති තැන චේතනාවක් නෑ. එහෙෙනගේ ඔක්කොම තියෙනමකෙන්ද ස්පාර්ශයෙන් නිසා හැබැයි ස්පර්ස වෙන්න නෑ. මනසිකාර නැත්තක් ඒටන් ඇස තියෙනවා කියමු ඇසට රූපේ හම වුනාට ඇස තුළ මනස හැසිරවීමත් නැත්තං පේන්නේ ඇස තුළ මනස හැසිරීමත් තිබ්බොත් තමයි පේන්නේ දැන් අපි මෙහමහිත මු හිතලා ඔබට තේරුම් ගන්න මේගෙ තවේ එක ඔන්න ඔබ ටීවක දිහා බලන්ඉින්වා කියමු ඒ මක කරිරතක් යැක ඉන්ඩියෙන් කතාවන් ඒක යනවෙලාවේ ඔබ කවුර හරි ඉකො දරුවෙක් මලහරිකක් අහනෝ ඇවට බට ඇැහෙනෑ කන තිබ්බාද නැද්ද කන තිබුණා එතුවට සද්ධයක් බාහිරින් ආවාද නැද්ද බාහි සද්ධයක්ක්කාව කනත් තිබ්බා හැබැයි ඔබේ අවධානයේ තිබුණේ වෙන දිහාවකට ඒ නිසා ඊට අදාල මනසිකාරයේ කණේ ඇතිවුන්නේෑ. එතට කන තිබුණ දෙඟම බස් එකේ යනවා. බස්සක යනකට ඔබ බොහෝම බරපතල කල්පනාව කියනවා. අනේ මට විච්ච දෙයක් මෙහෙමයි ගැල තමන්ට වෙච්චමනවාහරි විශාල දෙයක් විශෝපයට පත් වෙලා ඔබේ දැන යන්නවා. ගෙහිල්ල ටික දුරක් අද්දි බැලින්න බහින තැන්න පහු වෙලා. වෙෙන්ඩ පුළුවන් ඊට පස්සි අඩිමනිි ගහල බෙල්ගහල කෑගහලබැ බහිනවා බැහල ආපව පයින් එනෝ මොකද්ද වනේ ඇහැත් තිබුණා රූපෙත් පෙවුුණ මොකදද වුණේ මානසිකාරය න්නේ ඒ නිසා එතනදී කරන්න වනදී බැරිවුණා මෙමවෙන්නවාද නැද්දගන්නවා එහනම් අපට පොඳට පැහැදිලු පේනවා ඉස්පර්සයට අනිවායම ඕනේ මනකා මනසිකාරේ නැත්තං විඤ්ඥානය හට ගන්නේ නෑ. එතකොට මේ විඤ්ඥානය ක්‍රියාකාරරිත්තේ සම්පූර්ණයෙන්ම විඤ්ඥානය ක්‍රියාකාරුත්තට උදව්දින ප්‍රධාන දේමකන්ද. එත මනසිකාරී හරහා තමයි ඇසයි රූපය එකති වෙන්නේ ඇතුළ විඤඥානය හැට ගන්නවා. එතකොට එහම ඔ උනේ නැත්තං දැන් ඇහෙං දැකපු දෙයන් අපට හිටම් මෙෙහි කරන්න බැලිද ඇසෙන් දැකපු දෙයක් පස්යපය හිතෙන් මෙනෙහි කරන්නඇත්ද. එහම් හිටේ මතක හිටිය කොහොමද මන්නස සම්බන්ධයි කනිින් අහා පුදේ මතක හිරන්නේ ඇයි මන සම්බන්ධයි. නාසිෙන් හාග්‍රහණ කරන දේ මතගෙටිින්යැයි මනස සම්බන්ධයි. දිවෙන් විදින රස මතගෙටින් යැයි මනස සම්බන්ධයි. කයට දැනන පහස මනතර සම්බන්ධයි. සිතට එන සිටිවිලි මනසර සම්බන්ධයි. එනි සයි බුදුරජාණන් වහන්සේ. දැම් ජම් බලන්න මේ කේ ඒ රටාව ගත්තුත් වේදනා සඥ්ඥා චේතනා පස්ස එතකට වේදනා සඥා චේතනා තුන්නට පස්සේ ඉස්පර්සියාවමොකද ඒ ඉස්පාර්සියෙන් තමයි ඒ තුන්නම හට ගන්නේ එතකොට වේදනා සඥා චේතනා ඉස්පර්ස එකට පස්සේ මනසිකාර දැම්මියයි ඒ හතරම හට ගන්නේ ිකාේ න කාරෙන් ස්පරි හට ගත්තර පස්සේ මන සිකාර කාරයුත් න්න නැවුණේ නෑ දිගටම තියෙන. එදකට අිගත් ඉස්පරචිකීමකද රූපයයි ඇසයි රූපයයි විඤ්ඥාන් එකතු යන එකතු වනාට පස්ස මකද වෙන්නේ. ඒ විඤ්ඥාන දිගටම තියෙනවා ඒක ස්පර්චි තියනකන්. එදකොට ඒ එදකොට මොකද වෙන්නේ ඒ විඤඥාණෙ සම්බන්ධ විවී තමයි මේ ඔක්කම සිද්ධ වෙන්නේ. දට එක ඔන්න ජරාමරණ ජැන අපි කතා කලා නේ ඊරි පස්සේ ඉපදීම ගැන්න අපි ගේ පාට කතා කළ විපදිනවා කියන්නේ මේ ආයතන හය ඉපද පංචු පාධනස්කන් දෙ පහලවීම මෙව තමයි ඉපදීම කියලා කියන්නේ පටව්‍යාපෘතියජවායෝ ආකාශ වි්ඥාන්මීම පහළුවීම කියලා ඉපදීම. ඊට පස අප මොකද කතා කළේ බවය ඊට පස්ස කතා කළේ උපාදාන ඊට පස්ස කතා කළේ තන්නාව ඊට පස්ස කතා කළේ වේදනා විඳීම. ඊීට පස්ස කතා කළේ ඉස්පාරිසය ඊට පස කතා කළේ ආයතන හය ඊට පස කතා කළේ නාමරූප දැම් මේ වන්නන් විං්ඥාන ගෙන ලොකු විස්ත්‍රය තාමත් නෑ. ස්පර්සය කියල ක තරින් ඒකොට නවත්තල දැන්තින්නේ ඇ කීව කොහොමද විඳීමට අමහනන්නේ මේ විදීම් හටගණඩ හේතුවනේ ස්පර්සෙන් කැලිස් එතකොට ස්පර්සයක වේ අර තුන එකතුයි මොච්චරයි ඊට පස්සේ ඔන්න ආයතන හාය ආයතන හා හටගන්න හේතුුණේ නාමරූප ඊරි පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහනිෙන ඉට පස්සේ ඒ විපස්සී බෝසතාාණන් වහන්සේට හිටෙනවා කිින්මි නුක්කෝ සති නාමරූපන් හෝතිමේ නාමරූප තිබෙන්නේ කුමක් තිබ්බොද්ද කින් පච්චා නාමරූපතියෙන්නේ කුමක් ප්‍රාත්ථයෙන් ද කුමක් නිසාදකල්. එතකොට විපස්සී බෝසතාාණන් වහන්සේ නුවනින් මෙනහිකරගෙන යද්දී. ප්‍රඥ්ඥාවෙන් අවබෝධ වනා විඤ්ඥානයේ කෝසති නාමරූපන් මානෙන විඤ්ඥානයේ තිබ්බොත් විඥ්ඥාන තිබොත්තමයි නාමරූප තියෙන්නේ විඤ්ඥාන පච්චයා නා නාමරුප තියෙනෙ කුම ප්‍රත්තිෙන්ද විඤ්ඥානය ප්‍ර්‍යයෙන් විඤ්ඥානය උපකාරයෙන් එතන බුදුරජාණන් වහන්ේ විඤ්ඥානයේ තෝරනවා. උුණාස ඤ්ඥානයතුවරන්නේ කොහොමද කතමංච භික්කවේ විඤ්ඥානං මහනි විඤ්ඥානය යනු කුමක්ද. චයිමී භික්කවේ විඥ්ඥාන කායා මහනිම විඤ්ඥානය සයායිරුය චක්කු විඤ්ඥානං ඇසේ විඤ්ඥාණය සෝත විඤ්ඥානං කනේ විඤ්ඥාණය ගාන විඤ්ඥානං නාසි විඤ්ඥාණය, ජිව්වාවිඤ්ඥානං දිවේවිඤ්ඥානය කාය විඤ්ඥානං කයේ විඤ්ඥානය, මනෝවිඤ්ඥානං මනසේ විඤ්ඥාණය. එතකොට මේ විඤ්ඥානය එහෙමන විඤ්ඥානයක් තියෙන්නේ කොහේද ආයතන අයේෙමනේ. ඒතන හි ඒකට විඤඥාණ තියෙනත් විඤ්ඥාණ තියෙන්නේ ඇස විඥාණී හටගන්න තැන මකක්ද ඇස විඥ්ඥාණය හටගන්න තැන නාසේ කන්න වි්ඥානය හටගන්න තැන නාසේ විඤ්ඥාණි හටගන්න තැන දිව විඤ්ඥාණය හටගන්න තැන කය විඤ්ඥාණය හටගැන තැන මන්නස එතකොට නාමරූපයෙන් තමයි ඇස කණ නාසිේ දිවකය එතකොට නාමරූපෙන් හටගන්න ඇස කන නාසේදියෝකෑ මනසයන්නේ යතුට විඤ්ඥානය පියෙන්නේ නේ දැමේ විං්ඥානිකෙන් විතර කළ තියෙනොමද ඇසේ විඤ්ඥානය කනී විඤ්ඥාණ නාසිවිඤ්ඥාන දිවේවිඤ්ඥානය කයවි්ඥානේ මනසේ විඤ්ඥාන එමනේතිෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ වහන්සේ බදාලා මේ ඒ පස්සේ බෝෂාණන් වහන්සට අබෝදුනා කියනවා කොහොමදේ විඤ්ඥානය තිබුණොත් නාමරූප ඇතිවෙන්නේ වි්ඥානය නිසා නාමරූප ඇතිවේ. එතකොට මේ එහෙම නම් අපි මැරුණාට පස්සේ චුතවුණෝ චුතවෙන්නේ මේ හය අයුරුවෙන් හැදැන විඥානය නේද? ඒ ඒ මේ විඤ්ඥානය විඥානක නවත් තෝර තියනු අපට පැදිලු තේරුම් ගන්නපුොල ්්‍යාන ගෙන වි්ඥාන්ට උපමාවවතමයි ගින්දර වගේ. ගින්නක් වගේ. ගින්න ඔබ දෙකළ තිරුන ගින්න. කහපාටයි රතුපාට ඒ එම සවභා වෙන්න ගින්නට තියන්නේ. බුදුරජාන් වහන්සේ විඤ්ඥාණයේ මේ විඤ්‍යාණය අඳුනගන්නඩ තෝර ගන්නඩ උපමාවතමයි ගින්න වගේ කියනවා. කොහොමද මේ ගින්න ගොහින් ගත්තත් ගින්න එතකොට යම්ගින්නක් දර නිසා හටගන්නවාද ඒකට කියනවා දරගින්න යම්ගින්න කඩදහි නිසා හට ගන්නවාද ඒකට කියනවා කඩදයගන්න යම්ගින්න ගොම නිසා හටගන්නවාද එකට ගොමගින්න යම්ගින්නක් ලෑලි නිසාහටගන්නවාද ලෑලි ගින්න එදකොට ඒ ගින්නට ඒ නම ලැබුණෙ මොකද ඔව ඒ ගින්න උපද්දවන්ඩ මූලික වෙච්චදේ ඒ ගින්න උපද්දවන්ඩ මූලික වෙච්ච දේ නමින් තමයි ඒ ගින්න හදුන්නන්නේ එහ ඇසේ ඇස උදව් කලානං විඤ්ඥාණි උපද්දවන්ඩ එතකොට ඒ විඤ්ඥාණි ස්වභාවයකයි ගින්න වගේ එඇද ගින්නේ ස්භාවිම කකදද ඔක්කොම දවන එක විඤ්ඥානය ස්වභායමකක්ද විශේෂයෙන් දැන්න ගන්නේ එක එතුෝට ඒ විඤ්ඥානී ස්වභාවේ ඇසේ හට ගන්න කොට එකකි වි්ඥාන ඇසි හට ගන්නකොට ඒ විඤ්‍යානයට කියවා ඇසේ විඤ්ඥානය විං්ඥානය කණේ හට ගන්නකොටේ විඤ්ාට කියනවා කනේ වි්ඥානය විඤ්ඥාණය නාසි හට ගන්නකොට ඒ විඤ්ාට කියනවා නාසේ විඤ්ඥාණේ ඤ්ඥාන දිවේ හටගන්න කොටේ විඤ්ාට කියනවා දිවේ විඥ්ඥානය. විඤ්ඥානයේ කයි හටගන්නකට කියනවා කයි විඤ්ඥානේ විඤ්ඥානයේ හිටේ හටගන්නකොට කියනවා මනසි විඤ්ඥානේ. ද ඔබ හිතනද ඔබ තුළ විඤ්ඥානය තැන්කීට හටගන්නවද. හයක කොහේ කොහේද ඇසේ කන්නේ නාසේ දිවේ කයි මන්නසේ. ඇවරි ඤ්ානය හට ගන්න බව අපි දන්නේ කොහොමද. අපට රූප පේනවනේ අපිට සද්‍යහිනවන්නේ අපිට ගඳසුල් දැනෙනවන්නේ. මොනුවක ඇවත් රස දැනෙනවන්නේ. කයියට පහස දැනොහිතෙනවන්නේ මේ වෙන්නමක් නිසාද විඤ්ඥානයත් එක එකතුවර නිසා මෙම එකතු වෙන්නේ නැත්තං අපට මේ මොකුත් දන්නේ නෑ. මෙහෙම තිබෙන විඤ්ඥානය තින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විඤ්ඥානී ක්‍රියාකාරිත්්‍ය ගැන මේ විඤ්ඥාණය මෙ විඤ්ඥානය ක්‍රියාකාරිත්වයේ තියෙන්නේ පැළවෙන්න දේක ඇති ක්‍රියාකාරිත්ය පැළවන දේට කියනවා බීජ කියලා ද බීජ කියන එක තේරුම පැළවෙන දේ කියන එක. එඒ සමහර බීජ තියෙනවා ඒක දල්ල එතකොට ඒ පැළවෙන්න මොකක්ද දල් එතුර දළුව කටුල හිටෙව්වා හම පැලවෙනවා. සමහර ඒවා පැළවෙන්න පුරුක එතුරම ගද කරන්නුවන පුරුක කපල හිටෙව්වා හම පැලවෙනවා සමහරවා පැළවෙන්න මුල්ල මුල හිටෙව්වා හම පැලවෙනවා සමහරවා පැළවෙන්නේ ඇටේ බීජයේ එතුර එත්ව නමුත් බීජයකයන එකක අර්ථය මොකක්ද එතට බුදුරජාණන් වහන්සේ මේ මේ ආයතනහාය තුළ පැලවෙන දී හැරිට පෙන්වේ එකයි මොකක්ද වි්ඥානය එදකොට දැම් මනුස්්‍යයෙක් මැරෙන්ෙනකොට මේ ශරීරෙන් චුතවෙන්නේ මොකක්ද පැලවෙන දී වි්ඥානේ පැළවන දෙයක් චුතවෙන්නේ නෑ ඒකට උදව් කරන්න මුකුන් නැත්තන් මුකුන් නැත්තං උදව් කරන්න වි්ඥානයට විඤ්ඥානය මොකද වෙන්නේ නිරුද්ධේනවා විනිරුද්ධයන කෙනමකක්ද නොපෙනී යනෝ මොකක් වගේද පහනක් නිවිල යනවාගේ ඒවිඤ්ඥානේ නොපෙනී යනෝ අනිත්වි්ඥාන බීජයක් වගේ කුම්පුරක් හොයාගෙන යනවා පැලවෙන තැනක් හොයාගෙන යනවා මේ ආත්මේ කලින් ආත්මික විඤ්ඥානය චුත වුණ තුවෙලා මව් මිනිස් මව් කුසකට අපේ විඤ්ඥානය පිළිසිද ගත්තා පිලිසිඳ ගත්තට පස්සේ නාමරූප ප්‍රත්තියෙන් මේ ්ඥාය විඤ්ඥානය වැඩ නවා විඤඥාන වැඩෙන්න්නේ ඇහහි හැටගන්න විදියට කනේ හටගන්න පුළ අං විදියට නාසේ හටගන්න පුළ අංවිදියට දිේ හටගන්න පුළුවං විදියට කයි හට ගන්න පුළන්ග දට නසේ හට ගන්න පුළංගුදට ඊට පසවුන අපි උපන්න. දැන් ඉපදුනාට පස්සේ දැන් අපිට දැංසාෙන්ද බයිසට ගිය උදවිය. දැන් මේතා අපි ඇස්සලින් බැල්ලුවේ නෙද්ද. කංවලින් ඇහිවි නෙද්ද. ඇහෙම් බලපවික නෙමෙයි අපිට වැරදිච්ච තැන මකද්දී. කනෙන් අපි එකන් නෙමෙයි වැරදිච්ච තැන ඇහම් බලලා කටින් තමයි වැඩි කල්ලි. ොකක්ද වචචනේ ඇහිම් බල්ලපුදීට කටින්තමයි සෙල්ලම දැම්මි එතට ඇහි බැුව ඇහිම් බැලෝග මියහම් කිසි දෙයක් ඔන්නන් අපින් බැලුව ඇහිම් බල්ලා ඔන යමත් දැක්කා පටි පිට බැලුව ගත්තා ඇහහිම් බැලුවවා ගත්යමකින්ද අති ගත්තේ එතකොට ඇහිම් බලපු විඤ්ඥානය ඇහින් ගත්තා පස කය ක්‍රිය හඳනකට කයිත් විඥාණි වැඩ කොරනවා එක යිස් පරිසයන තියෙන කයි තියන්නේ තිස් පරිසය ප්‍රත්තයේ එද කයිත් කයයි පහසයි විඤ්ඥාන එකතු වෙනවා එතකොට ඇහින් ඇයි රූපය විඤ්ඥාය ඔන්න අපිගත තුොට මකහරි බඩුවක් තියෙනවා කාග හරි බටිනා දෙයක් තියෙනවා ඔන්න ඇැහින් දැක්ක දැකගම මොකදන්නේ ඇහැ සංවර කරපු නැති කෙනෙක් නම් එයාට උන් ඉස්සල්ලාම ඇතිවෙනවා ඔවු සොර සිත ඒ ආස්වාදයෙන් හිතට ඇලෙනෝ. අභික ආස්වාදයෙන් හි සිත ඇලුණා අනේ මේක මට ගන්න ැ. එදකොඩ මෙයාට හිටෙනවා නෑ මේ අලුන්ගේ දෙයක්. අලුන්ගේ දෙක් මේක ඔන්න හිතපු ගම ඒක මෙයාට මොතක නැතුවයෙන. ඒක බරපතල වුණේ නෑ සොරසිත ඇති වුණ එතන මේක නැතිවුණා තමකිනෙක් එතන්ටම යනෝ ගීල එකද ආය බලාගෙන ඉන්නම් එදල කාපනා කර නෑ එක අනුම් ගීදයක් මේක උන්නේ කෙලා හිහරල් ලෑනොතක රායිත්‍යයායට ඒක අමතක වෙනු සරසිත ඇතිවුණා ගණ්ඩ ගියා ගත්තිනේ ඒමෙනෙක් ඒක දකිනවා මේ ගානුන්ගේ දෙයක්. නමුත් මේක මට ගණ්ඩෝනේ එයා වට පිට බලන්නවා බල්න්නකට මිනිස්සු යනාමයන් නො දැක්කවගේ තෙනින් මගාරෙනවා. ඈතරකින් ආය බලඟෙන්නවා. ආයේ නො ඒට ආය මිනිස්සු යනාවයි පැත්තින් මෙ ආය නොදැක්කවගේ යනවා. වැැම්මගේ හිතේ නිතර නිතර වැඩ කරනම ගල්ද. ගනිින් ගනි ගනිින්. ඊට පස්සෙ මෙමයා හිමේ එනවා ඇවිල්ලා ගන්නවා එතකොට බලන්න ඇහැත්තේකට රුකුල් දුන්න කයත්තරු පුල් දුන්න උදව් කලා ඇහැත්තු දව් කළ කයත්තු දව් කලා එයාගේ මිත්‍යා දුෘෂ්ටියත්තු දව් කළ ඇයි මෙහ පින්පව පිළිගන්න කෙනෙනෙමයි එත පින්පව පිගන්න කරන්න චතර දුර පැටලි පටලි යන්න ඒ පොඩි වෙලාමේකගේ අතාරිනෝ. ඔන්නන් ෑමිකම සු සුයිජල එහෙම කරගන්න බෙරුව පැටලුුණ. එතුකට දැම් බලට ඒ හැම වෙලාඇදම විඤ්ඥානයේ තමයිඒකට හැදුන්නේ. විඥ්ඥානය වෙනස්වෙන්නේ. විඤ්ඥානය වෙනස්වෙන්නේ. විඤ්ඥානය වෙනස් වෙන්නේ කර්මයට අනුවයි. මොකේතු අනුදු විඤ්ඥාණය වෙනස්වෙන්නේ කර්මයට අනුව විඤ්ඥාණි වෙනස්සුනාට පස්සේ ඒ ස්වභාවය සමහා අවස්ථාවල් තියෙනවා නිශ්චිතව වෙනස් වෙනවා නිශ්චිතව කියන්නේ ඉස්තිරව වෙනස් වෙන දැන් අපි එකක්තුොත් කෙනෙ මෙහෙම කරනවා කියලා ඔන්න මේ ය යාග අතින් එයාගේ පියා මැරෙනු අපි තාතායින්නවා ඇතකොට මෙ ඩොක්ටට ගල්ලා කියනවා ඩොක්ට මේ තාතට මෙ දුක්වි දින ට බලන්ඩබ. ඒ තාතරන ඉජසිනයක් ගහන්න කර තියට එනම් මේ කොලේ අසං කරන ක එද මෙයා අතින් කොලේ අසං කරනු තැන්ගොන තාත්ත ංජෙසින ගහනෝ තාත මැරුණා එතන තාත්ත මැරනකොට මෙයාට මෙයාගේ සකස්වවීතියෙන විඤ්ඥානය ක්‍රියාකාරිත්්‍යය වෙනස්යනවා ආරිපුදුමයින ඊට පස්සේ කිසි කෙන්නෙකුට මොව බේරන්න බෑ. මරණින් මත්තේ නිරේ යනවා. දන් අපික මේ ආද්‍ය පිින්කරලා මේ මනුස්සලෝක සැපවිඳින්ට ආසා කෙනෙත්. ප්‍රාථනා කරනවා කියම වෙන රටක උපදන්ට මෙහි සැපනෑ හමක් සුදු නෑ ඉංගිරි ීසිත් නෑ. වද රට යන්න ඕන කළ හිතන සුද්ියයක් හරි සුද්දෙක්හරවෙලා උපදීන්ඩ ඉංගිරිීසිත් කතා කරන්න. කියලා ඔන්න ඒ රට උපන්න කියමු ඔන්න සල්ලිකාරවුල දැ උපන්නා. දැම් සම්මාදිිට්ටියක් නෑ. දැම්මත් මෙයින් චුතු වෙලාගේ සොවාන් වෙල නෙමේ. දැන්ඔන්න එහි හිටිය දැන් මෙයාට ඒ පරසරේ තියන දැනුමනයට ලැබෙන්නේ. පොඩි කාලින්දලෙහි උගන්නන්නේ කාටුවත් කලදර කරන්න ඕන්නෑ ගෙදර බල්ලත් අසනීපනම් මරාපන්. එතකොට අම්ම තාහත්තත් අසනීපනම්. මරෙන්ට අවසරදේන්්ට කවන්නන්නේ ඇති මෙ රටාවක මෙයා හැදෙනෝ ගැවට මෙ මෙයාට ඔන්න දමයාගේ අම්මතාත්ත වයසටයන අ එකෝ අසනීවිකට ලක්යෙනවා එක්කෝ ඇක්සිඩන්ට් වෙනවා වෙලා දුකට පත්වෙලා ආතපයි තුවාල් වෙලා ඉන්න අම්ත් කියෙන මට්නන්දන් වැඩන්නන්නේ ඉඳල කියලා ස්ත මෙයා කියන වැඩන්නේ මෙහෙම ඉඳලමකරද කියලා උන්න දැන් අර වෛදුවන්ට කියනවා ඩොක්ටර්ස් ලට කියෙන දැම් යාට ඔ මැල්ල සමාධානය සැත පෙන්න දෙෙන්න්න කියලා එදකොට ඉංජස්සනෙක් ගහනෝ ද මේ අත් මේ ඉමහිටයැකි බුද්ධාගමි පින්කරගෙන එහිගිය සැපසේ ඉන්ඩ දේල් ඔන්න සල්ලි තිබුණනක් කෑවා බිව්වා අනිවාලු වුට හැමතැම ගියා මූදිනයෝ වන්නේ තියන්නේකි දෝග කල්ලා ඊයට පස ඔන්න ආනන්තරිපා මේ අත් නොකරුපියක ලබනනාත්මි කරන්න ැරි දිතකට මේ අන්ති බේරුුණට ලබනාාත්මගන්න පුළුවන් මේ එතකොට බැරි වෙලාවත් එහෙම වෙලා එහිදී එහෙම චුතවුණොත් ඊට පස්ස කොහෙද යන්නේ ඒ විඤ්ඥානයේ විඤ්ානය නෙමේ ඒතකොට නිරට පුද්ගලෑව ගෙන ියන්නේ ඒ විඤ්ඥානය හැදින්න මොකට අන මොකට අනෝද කාර්මයට අනුවයි එහෙනම් අපේ මේ ජීවිත පැවැත් මේ ලොකූ වගකීමක් ලොකූ කාරිභාරයක් ලොකූ බරක් දරාගෙනයන්නේ කවුද කර්මයයි. ලොකු ඒකනි බුදුරජාණන් වහසකින් ඇහුවනිී අර සුභ කියන තරුණයක් භාගතුන් වහන්ස මේ ලෝකී අපිට පේනවා කිව්වා දන්නවත් අයිනවා. අපිට පේනවා කිව්වා බොම දුප්පත් අය. අපිට පේනවා කිව්වා ලස්සන අය එවගේම අපට පේනවා කිව්වා. කැත අය අපිට පේනවා කිව්ව ලෙඩ්ඩු ඒවගේම පේනවා කිව්වා නීරූගිය අය අපිට පේනවා කිවවා බොහොම මෝඩාය ඒවගේම පේනවා කිව ප්‍රඥාවන්තය මේ මොකද මිබඳූ වෙනස්කමක් ඇයිකම මනුස්්‍යවර්ගයාට මේිය මොකෝ මේ වෙනස්කම කිය ලැහවා. එත බුදුරජාන්සය උත්තර දුන්නෙමකක්ද කම්මස්ස කතා මානව සත්තා තරුණය? මේ සත්වයෝ තමන්ගේදී කරගෙන සිටෙන්නේ කර්මයයි කම්ම යෝනිී කර්මෙතම උපත් තිස්ථානේ.ගම්ම බන්ධූ කර්මය තමයි ඥාතියා කම්ම පටිසරනෝ කර්මය තමයි පිහිට. යංකම්මංකරීස්න් දුර යම් කර්මයක් කරයි ද කල්්‍යා නංව අප අපකංවා හොඳ දෙයක් වෙන්න පුළුවනි. නාරක දෙයක් වෙන්න පුළුවන තස්ස දායාදෝ එහි දායාදය එහිමි කරුවා ඔහු එතකොට බලන්ඩ මේ කරම රටාම තුල තමයි මේ පටිගි සමුපපාදය තියෙන්නේ නවෞදදැම් බලනිේ බුදුරජාන් වහන්සේ ලවේ පටරි සවම්පාද නියයේ ස්වභාවය ඔන්න දැන් ආයතන හට පස්සේ ආයතන වලට හේතුනෙ මොනොවද නාමරූප නාමරූපට හේතුනේ ම ගත්ද විඤ්ඥාණ දැම විඥානය කෙන තමයිම සහන විස්තර කළේ. මංගපටික වි්ඥාණයට වර අර උපමව මතක තියාග්ඩ මකද්දී ගින්දරයේ උපමාව මගේ ගින්දරේ කොහෙත් හටගත්තු ගින්න ගින්නම. ඒවගේ තමයි මේ විඤ්ඥානය ගැන බුදුරජාන් වවාසි දේශනා කරදන් අපි විඤ්ාය හටගන්නත්තන් අපට පේන්නේ. ඒයි ඇහයිරුප එකතු වෙන්නේ නැහෙන ඇයරූපය එකතු වෙලා මනසිකාරය මෙතන තියෙන නිසා විඥ්ඥාණිහටගන තුට ඇහැරුපියයයි විඤ්ඥානයයි එකතු වෙන එතකොට පයනවා එහෙමයි වෙන්නේ එතකොට මේ වි්ඥානය ඊයට පසේ බුදුරජාණන් වහන්සේකින් විස්තර කරනවා අතකෝ එකල්ලී මහනෙෙනි විපස්සී බෝසතාණන් වහන්සේ මෙහෙම හිතුවා. කම්නු කෝසති විඤ්ඥානන් හෝති විඤ්ානයේති වෙන්නේ කුමත් තිබ්බොත් ද කම්පච්චා විඤ්ඥානන්ති කුමක් නිසාද විඤ්ඥානය හාටගන්නේ එදකොට පස්සී බෝසතාාණන් වහන්සේ නුවනී මෙනෙහි කරද්දි ප්‍රඥාවෙන් අවබෝධ වනාා මොකද පච්චා ආබෝධ වනේ සංකාරේසු කෝසති විඥ්ඥාන් පෝති සංකාරපච්චා විඤ්ඥාන ඇතුට විඤ්ඥානය තියන කුමක් නිසාද සංස්කාඩ නිසා සංස්කාර තියෙනකොට තමයි විඤ්ඥානය තියන්නේ සංස්කාර නැත්තන් විා සංස්කාර ප්‍රත්තින්තමයි විඥාණය හටගන්න ඔන සංස්කාර බුදුරජාණන් වවාස මේඉදිරිී විස්තර කරනු. සංස්කාර කියන වචිනෙත් විඤ්ඥානය වගේ ටිකක් ැරුචනය සංස්කාර කියන වචනය බොහෝ තැන්වල්ල යුද්ධන වචනය. ඒකයි. මෙතන විස්ත්‍ර කරනවා. කතමේච භික්කවේ සංකාරා මහනිනි මේ සංස්කාරයෝ මොනවාද. තයෝ මේ භික්කවේස් සංකාරා මහනිනි සංස්කාරයොත් තුනකි. කාය සංකාරෝකායනය. නම්ම සස්කාර වචී සංකාරු වචනය නම් සංස්කාර චිත්ත සංකාරු චිත්ත නම් සංස්කාර කියලා මෙ සංස්කාර ගැන එකක දිීතියන දැන් අපි ගත්තු තවත් සංස්කාර විස්තර කරනවා කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා හම්බිය නොම්. ඊළඟට පංචි උපාදාානස්කන්ධ විස්තර කරන තැන සංකාර කියයන වචනය විස්ත කරල තියෙනවා සංචේතනා කියලා එතට සංස්කාර විස්ත්‍ර කළ දිනුකොම දෙතන සංචේතනා කියලා එතකොට චෛමේ භික්්‍යවේ චේතනාකායා කියලා මහන්නේ චේතනා කාය සයකි රූප සංචේතනා සබ්ද සංචේතනා, ගන්ඩ සංචේතනා, රස සංචේතනා පොට්ටබංචේතනා ධම්ම සංචේතන එතකොට එතන සංස්කාර කෙලි විතර කරලා තියෙන මොකක්ද චේතනා සංස්කාර කිවේ. චේතනා චීවිතනා කියන්නේ කර්මය. එක රූපය මුල්කරගෙන චේතනා පහලවීම රූප සංචේතල. ඇහන්පේ රූපය මුල්කරගෙන චේතනා පහලවීම. කනිංගහන සද්ද මුල්කරං චේතනා පහලවීම සබ්ද සංචේතනා. ඊළඟක කියන බලන්නේ නාසේර දැනට ගඳසුවද මුල්කරගෙන චේතනා පහළවීම ගන්ධ සංචේතනා දිවමුල් කරගෙන රස්සේ ගැන චේතනා පහළවීම රස සංචේතනා කායට දැනන්න පහස මුල්කරන් චේතනා පහළවීම පොට්හබ්බ සංචේතනා මනසට සිතෙන අරමුණ මල්කරන් චේතනා පාලවීම ධම්ම සංචිර ඒත් සංස්කාරය. ඊළඟට තව සංස්කාරය උන්හන්ස සංස්කාරය විස්තර කරන තවදුරටත් සංකතන් අභිසංකරුන්තීති සංකාරා. සංකතය කියල කියන්නේ මකදද සංකතය කියල කියන්නේ සකස් වෙච්ච දේකතියෙන ලක්සෂණ. සකස්වච්ච දේක යන දක්ෂණය තම් උන්හස පෙන්නාදනවා සකස්වවෙච්ච දේක ලක්ෂණ තුනක් තියෙනවා. මොනදේ උප්පාදෝ ප්ඥායිති හට ගැනීමක් පෙනේ වයෝ ප්ඥාඇති නැසීමක් පෙනේ පිටස්ස අන්ඥතත්තන් ප්ඥායිති වෙනස්යවී තිබීමක් පෙනේ එතුට වෙනශ්‍ය වී තිබීමක් පේෙනවා ඇ ගොඩන ගෙල හදපු වෙලාව ඉඳල එකක තියනෙ කොමද. වෙනස්්‍ය ීතියෙන්නේ මේ බලාගනින් දති පරවෙනවා. වෙනස්්‍යවී තියෙන්නේ. එතකොට හටගැනීමක් පේනවා නැසීයාමක් පේනවා වෙනස්්‍ය වී පැවතීමක් පේනවා. එක තමයි සංකතයක ලක්ෂනේ එතකොට සංකතන් අභිෂංකරුන්තීති සංකාරා ඒ සංකතයක්ම නැවතත් හදන එකට කියනවා සංස්කාර කියලා. එතින බුදුරජන් වහන්සේ මෙතන මේ සංස්කාර කියලා කියන්නේ දැ මේක අපට හම්බිවිනා මේ සංස්කාර තෝරපු තැනක් මහා චුල්ල වේ දල්ල සූත්‍රයේ මජ්‍යවනනි කායි. එක හම්බිවිනෝ දම දින්නා භික්‍ෂුුණයගින් අහනවා විසාක මේ උපාසක යහනකේ අහනුව මේ කායි සංකාර කියන්නේ මොනවාද එදකොටේ ම්ම දින්නා භික්ෂණ කියනවා කාය සංස්කාර කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස වචී සංකාර කියන්නේ මොනවාද එදකොට ඒක විස්තර කරන වචී සංකාර කියන්නේ විතක්ක විචාර චිත්ත සංකාර කියන්නේ මොනවාද එදකට ඒක චිත්ත සංකාර විස්තර කරනවා සංඥා සඥා වේදනා සංඥාවත් විඳීම ඉට පසිේ බුදුරජාණන් වහන්සේ එක විස්තර කරලා තියෙන තනම් අපට හම් වෙනවා මහනෙන කාය සංකාර කියලා ආශ්වාස පස්වාස වලට කියන්නේ කය හා බැඳී තියෙන නිසා කියලා. එතකට ආශවාස පශ්වාස තියෙන්නේ කය හා බැඳිලා. වචී සංස්කාර කියන්නේ වච්චනය හා බැඳී තියෙනවා කියනවා විතක්ක විචාර. සං්ඥා වේදනා දෙකට චිත්ත සංකාර කියන්නේ සං්ඥා වේදනා දෙක සිතහා බැඳී තියෙන නිසා කියනවා. එටවඩ මේ සංස්කාරයන්ගේ ස්වභාවය මේ සංස්කාරයන්ගින් මොකදවේ නිද යම් කෙනෙක් තුළ යමකුගේ ආශ්වාස පස්්වා හූස්ම ගන්න හෙලෙනෙක තියෙනවා පිළ. තක් විචාර තියනවා හඳන ගන්නේ එක විදින එක තියනවා ඇැහිතුන් හඳනගන්නේ එක විදිනික ස්පර්ශය ප්‍රත්වෙන්නේ අපිගෙන ගත්ත ඉස්පර්ශය පසින්තම විඩීම ඉස්පර්ශය ප්‍රත්තියෙන් තමයි හඳනාගැනීම නමුත් මේක විස්තරයනවා මේක සිීටප්‍රති බද්ධයි සිතහා බැඩිලා තියෙන්ෙන්නේ කියනවා සිතහා බැඳිලා තියෙන්නේ එතකොට මේ ආසාස ප්‍රශ්වාස කිය්‍රියාකාරිත්තේ විතක්ක විචාර සඥඥාවේදන මේවා ක්‍රියාත්මක වෙන්නකං සරීරයේ තුළ එබන්දුුක් සරීරයේ තුළො මනසිකාරයේ වැඩ කරනවා එතුර මේ මනිසිකාරයේ වැඩකරනොකට ඉබඳු සරීරය ඇ තුළ එබඳු ආසා සංස්කාර තුළ එතකොට ඇහින් රූපය බල්ධිමකකාරද ඇතිවෙන්නේ ඇහි විඤ්ඥාණය හටගන්නවා සදධයක් කසල්දී කනේ විඤ්ඥානය හටගන්නවා නාසේ ගාග්‍රාණික රද්දිී නාසේ විඤ්ඥානය හටගන්නවා දිවෙන් රසුවිදිිද්දිී දිවේ විඥ්‍යානය හට ගන්නවා කයිම් පහස දැනද්දී කයි විං්ඥානය හටගන්න මනසට අරමුණු ගනිද්දී මනසි විඤ්ඥානයහටුව එතකොට මේ සිද්ධිට්ටික වෙන්නේ වෙනකට මොකක්ද වෙන්නේ. එතකොට එබ වි්ඥානය විඤ්ඥානය හටගන්න විඤ්ඥානයසු භාවය නිසා නාමරූපයන්ගේ ක්‍රිය ආකාරයුත්තම යහිේ දිගටම තියෙනවා ඇයි ඊට පස්සේ බිඳින්නවා හඳුනාගන්නවා චේතනා පහල කර කර ඊට පස්සෙමකක්ද වෙන්නේෙන් ඊට පස්සේ තුස්නාව තුස්නාවහට ගතට තුස්තාවම් මීට බාහිර එකක් දෙැ මේ සිද්ධි ටිකෙන් වෙන්වෙ ගත්තමඇත් තෘෂ්නාව දැඟන බලන්න හිතලා කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර. කාය සංකාරගෙන්න්න ආශවාස ප්‍රශවාස. අපට තේරින් ඇැති වනාට අපි මේ හුස්මට බැඳිල්ලද නැද්ද. හුස්ම ගන්න බැරිවි්ඩුනෑ පිට එක තේරින්ද දැන් අපිට තේර අපි දැන් ඔොහේ ඉන්නවා අපි හුස්ම හෙලනවා හස්ම ගන්නවා හුස්ම හෙලෙනවා. බැරිවෙලාවත් ගන්න හුස්ම හෙළගඩ බැරිවුණොත්. කලබොලවෙෙන් නැද්ද අප.කාලබල නවා ඉහරටත් හස්ම පහ ටිලාගන්න බැරිව වුණු. කවෙන්නද අපි කලබල වෙනවා එතකට අපි ආශවාස පශවාස තෙල්ලිනවා. එරකොඩ සංඥාවේ දෙන තේමයි එතකොට මේ ඒ ඔක්කෝම තුල තමයි මේ විඤ්ඥාන්න නාම රූප ආයතනයි මොක්කම හටක බුදුරජාණන් වහන්ස ට පස්සේ විස්තර කරනවා කතමා මේ මහනිනි ඊට පස්සේ විපස්සී බෝසතාණන් වහන්ස කල්පනා කලා මේ සංස්කාර ඇති වෙන්නේ කොමක් තිබ්බොද්ධ කොමන් නිසාද සංස්කාර හට ගන්නේ එර පස්සේ දැක්කා සංස්කාර හට ගන්නේ ඔව අවිද්‍යාව නිසා සංස්කාරහට ගනි මොකන් නිසාද හට ගන්නේ අවිද්‍යාව නිසා එතර මේ සංස්කාරයන්ගේ සම්පූර්ණ පැවණ තියෙන කොහොමොද මේ ලෝකයේ හැම්ම තැනම ජීවත්වන සියලූ මනුස්යා මේ හුස්මහෙලන්නේ හුස්මගන්නේ විතක්ක විචාර කරන්නේ අඳනගන්නේ විඳින්නේ කුමක් ඇතිකල්ලිද. අවිද්‍යාව තියෙනකං කියන මේ ඔක්කම කරන්නේ. අවිද්‍යාව තියනකක් කියනවා. අවිද්‍යාව නිසා කියන මේ ඔක්කම කෙරෙන්නේ. අවිද්‍යාවගැනමකක්ද යංකෝබෙක්්‍රවේ දුක්කේ අ්ඥාන හන දුක ගැන යම් අවබෝධ නොවීමක් ඇත්ද. දුක්ක සමුදයේ අ්ඥානං දුක්හටග්ඩ හේතුව තෘෂ්ණාවයි කියලා අවබෝධ නොවීමක් ඇදද දුක්ක නිරෝධී අ්ඥාන තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුකෙන් නිදහසයන්න පුළුවන් කියන කාරණය ගැන අවබෝධයක් නැද්ද දුක්ක නිරෝධගාවනි පටිපදා අඥ්ඥාණන් ආර්්‍යස්ථාගික මහාර්ගය ගමංකරොත් දුකෙන් ්‍යාශයෙන්ඩ පුළුවන් තුෂනාවත් නිරුද්ධ වෙනවා කියලා අවබෝධයන් නැද්ද. ඒක තමයි අද්‍යාව ඒ අවිද්‍යාව තුල්ල තමයි කියවනවා මේ කාය සංස්කාර තියෙන්නේ. අවිද්‍යාව තුළ තමයි කියනවා වචී සංස්කාර තියෙන්නේ. අවිද්‍යා තුළ තමයි කියනවා මනෝ සංස්කාරතියෙන් ඇති මේ කෙනා දැම් මෙතන මේ සංස්කාර කියලා මෙතන මේ තියන්නේ කය හා ප්‍රතිබද්ධක එහෙම එතකට උන්වහස කර්මය ගැන වෙනම විස්තර කරනු දැම් මේක කරමය ගැන විස්තරේ දාාපු දැ අප කොහෙද බවය බව දැම්ම කම්මක් කෙත්තන් වි්ඥානම් බීජන් තන්නා සින්නේය හෝ එතකොට ඒ ඒ කර්මය හැදෙන්න තත්ත්වයට යා එන්නේ මොකෙන්ද උපාධානයෙන් උපාධානයටෙන් ය මොකින්ද තුෂනාවෙන් තුෂනාවට ආවි මොකෙන්ද අවිද්‍යාවෙන් එතකොට මේ මනුස්සේකුගේ ජීවිතය තුළ ප්‍රධානතයන් දෙකක් තියෙනවා ඒ තමයි අවිද්‍යාව එකක් එකන අවිද්‍යාවෙන් ඇතිකරගන්න අනවබෝධය අවිද්‍යාවෙන් ඇතු වෙච් අනවබෝධී නිසා තමයි සක්කාදිිට්්‍යය ඉන්නේ මමයමාගේ මගේ ආත්මය කියාගෙන ඉන්නේ එතකොටේ අනවබෝධී නිසායාට උපදවල දෙන්න මොකක්ද තුෘෂනාව ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කල තියෙනවා මේ අවිද්‍යා නීවරනානං සත්තානම් තන්නා සංයෝජනාන භවය කෙන තැන ඒක තියෙන විස්තර කලා. අවිද්‍යා නිවරණාණන් සත්්‍යානන් තන්නා සංඝගනම අද්‍ය අවිද්‍යාවෙන් වැසීගය නිවරණයගෙන වැහිච්ච එක. අවිද්‍යාාවෙන් වැසීගිය තන්නාවෙන් බැඩීගිය. අවිද්‍යාවන් වැසීගයේ තන්නාාවෙන් බැදීගිය සත්වයාගේ විඤ්ඥානය හීන ධාත්වය පිහිටියාම කාම බවයි. අවිද්‍යාන් වැසීගිය තෘෂ්ණාව බැඳීගිය සත්‍යයාගේ විඤ්ඥානය මධ්‍යම ධාතියේ පිහිටියාම අවිද්‍යන් වැැසීගේ තුස්නෑ බෙඩේගේ සත්වයාගේ විඤ්ඥානය ප්‍රනීට ධාතිය පීටිය අමා අරූප බව භවිවිස්තර කර ගන්නතිය එහෙම එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක මහලනිි මේ විදියට පටිස්සවම්පාදය විපස්සී බෝසතාාණන් වහන්සට අවබෝධ වුණ කියනමු අවබෝධ වනාම මෙිවිදි අවබදුනා කියෙන මන්නෙමි ඉතිහිදන් අවි්‍යාපච්චයා සංකාර මෙසේ මේ අවිද්‍යාව හේතුවෙන් සංස්කාරයූ ඇතිවෙනවා. සංකාරපච්චා විඤ්ඥාන සංස්කාර හේතුවෙන් විඤ්ඥානය ඇතිවෙනවා විඤ්ඥානපච්චයා නාමරූපන්, විඤ්ඥානි හේතුවෙන් නාමරූප ඇතිවෙනවා. නාවරූපච්චා සලාහිතන නාවරූප හේතුවෙන් ආයතනාය ඇතිවෙනවා සලායතන පච්චා පස්සු ආයතනයි හේතුවෙන් ඉස්පර්සය ඇතුවෙනවා පස්ස පච්චා වේදනා ඉස්පර්සය හේතුවෙන් විඳීම ඇතුවෙනවා වේදනාපච්චා තන්නා විඳීම හේතුවෙන් තන්නාව ඇතිවෙනවා තන්නාපච්චා උපාානන්ට. තන්හාාව හේතුවෙන් උපාධාන ඇතිවයෙනවා. ඊළඟට උපාධන පච්චයා බවෝ උපාධන හේතුවෙන් බවය ඇතිවයෙනවා. ඊළඟට බවපච්චයා ජාති එවනම් මොදරි දම්බලන් හිතලා නිරේ උපන්නොත් බාපච්චා ජාතිත නැද්ද. බාපච්චා ජාතය තිරිසල්ලෝක පණ්ුම්. බාපච්ා ජති අසුරුලෙකුප්න්නුන් බාපච්චා ජාති ප්‍රේතුලකු ප්න්නුන් බාපච්ඡා ජාති මනුසලෙකුපන්නම් බාපච්චා ජාති, දිවිලොකු පන්නොත් බාපච්චා ජාති බ්‍රහ්ලොකුඋප්න්නුන් කොහෙ වු පන්නත් බවපච්චයා ජාති. එහෙමනං කාර්මයේ සම්පූර්ණිම්ම රුකුල් දෙන්නේ පුද්ගලයාට ඉපදීමටයි. එදකොට එතනී දලා දුක තමයි තියෙන. ඇති මේ විදියට බවපච්චයා ජාති බව නිසා ජාතිපච්චයා ඉපදීම නිසා ජරා මරණ සෝක වැලපීම් දුක් දොන්න සුසුම් හෙලිීම් සියල්ල හට ගන්නවා. ඒව මේ ඉතස්ස කේවලස්ස දුක්කක් කන්දත්ස සමුදී ති මෙ මෙහෙමයි කියනවා සියලූමමී මහා දුක්කස් කන්දය. එතකොට ඒ විපස්සී බෝසතාාණන් වහන්සේට සමුදයෝ සමුදයෝදී බෙක්කවේ විපශිස් බෝධි සත්තස්ස පුබ්බේ අනානුස්සුතේසු ධම්මේසු ජක්කොමුද පාදි ඥානංමුදපාදිී පං්ඥාාවදපාදි විද්්‍යාාවද පාදිී ආලෝක ුදපාද එක කියනවා ඒ එතකොට මහණෙන ඒ විපස්ස බෝෂතණන් වහන්සේට සමුදයෝ සමෝදයෝ ඒැන දුකේ හට ගැනීම දුකේ හට ගැනීම කියලා පෙර නොමසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහල වුණ ඥානයේ පහල වුණ රජ්ඥාව පහල වුණ විද්‍යාව පහල වනා ආ ලෝකෙ පහල වුුණා. එහෙනම් ඉස්සල්ලාම කෙනෙකුට ඉගනගන්න ඕනේ මොකක්ද දුක හටගන්නේ කොහොමද කියන එක දුක හටගන්නේ කොහොමද කියන එක දන්න නැත්තං. දුක නැති කරන්නේ කොහොද කියලා දන්නේ නෑ. දෙමනි ලෝක යුද්දේදී හිට්ලර් තමයියි ලෝකෙ දිගටම ජයගන්න වැඩකළේ. ඒ හිටලර් වැඩකරද්දී ශිට්ටල්ග තිබුණා මේ සං්ඥාදින මැසින් එකක් හදලා ඒ සංඥාදින මැසිිින් ගෙන සඥා කාටවත් ඔොයා ගන්න බෑ ඒ නිසාේ කාටවත් අල්ලගඩ බෑ මේ මොකක්ද කියන්නේ කියලා ඒ පනිවිටේ ගන්න බෑ එතුවට ඒ මැසිින එකින් තමයි හිට්ලර් හැමතනට ගාගෙන ගිහිලම ලෝක. අල්ලගෙන 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 අල්ලගන ගිය. ඊට පස්සේ හිතල් ොහොම ගාගෙන ඇද දැන්වන්න ඒ වෙද්දී එංගලන්තේ වැඩිපුර දියුණු කරලා තිබ්බේ නාවක බලයි ඒ නායක බලල්ලන් තමයි එවුම් මේ අපේ රටවල් ලොක්කම අල්ලගෙන මෙවා විනාස කලින් භූමිය බලය තියෙන සම්පූුණ මිසයිල්ස් කලින් එතුවට ඒ බය යුද ටැන්කි බලය හදාගෙන භූමි බලය අල්ලග යනවා. ජනකොට මැසිින්ට එකක් මේ හරහතාමයගොල මේ කරන්නේ. ඊට පස්සේ ඇමරිකාමී සුද්ධෙක් හමුදාවන්න සුද් දෙෙක් ඉදිරි පත් වනාා මං කෝමාහරිම මැසි හදන හැටි මේ මැචි එක වැඩකරන හැටි මං හොයා ගණ්ුවනේ ය කොච රව සල්ි කෙ හර පර ච සල් න්න කි. ල දන්ෙ සල්ලිද නවා සල දෙන මෙියහස් හදනවා 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 දැන් අවුරුදු ගානක් හදන මෙහි යුද්ධයනවා මේ ලොකු මේ ගැත්පගේ ලොකු මැසින් එක කාමරයක් පුරින්ට විශාල මසින් එකක් වයර්ගෙනල දදා දදා කරනවා ොහොම කරල්දි දවසක් අහම්බින්දැ මෙයා අකුරු ගහ නොත් ඇඟ පි ගත්තුත් අපි ගත්තොත් මෙම වස්ටස්ට ගැහවා එක පාට ඒ අකුරටික වැඩ කරන පටන් ගත්ත පටන්ගත්තර පත්සේ අහුුණා ඒ මැසිිම් එක ඒක ඇව මොකද්ද මේ කියෙලා හවා ඒ මනොස නැහෙවා මේක තමයික කෘතිම මොල්ලේ මේකට කියන්න පුලුවන්කෝ නම කොම්පියටර් කියලා ඒමයි කොම්පිටරේ ාවේ එතකොට ඒක තමයික ආර්ටිෆිශල් බ්‍රේන් කෘතිම මොලි ලොකූ එකක් මේ ගයයක්ක් වගේ දැන් කොම්පිටරේයේ මේ චූටි පේත්තක් වගේ. ඒතුව බලන්ඩ ඒ මැසින්නකින් තමයි අර පනිවිට දෙන ඒ මැසිින් එක හැදුවන්ට පස්ස තමයි ඒගොල්ලන්ගේ තිබිච්ච අර සීකරට් මැසේජස් රාසී වන පනිඩු ඔක්කම කඩන්න පුළුවන්ගුණේ. ඊරි පස්සේ හමුදාව ආතභෝත වෙලා ගිය නාසි හමුදාව කරගන්න බැරුවුණා ඇයි මේ පනිිවිට යාට ඇමෙරිකන්කාර මෙෙ වෙන පනිවිට අදදාානොයක තුන් ඒ වැට වයකි එහම යුද්ධ ඇතික කළේ. හඩ හදාගත්තු විදිය අහුනාම හැදෙන විදිී අහුනාම ඒක හඩන්න පුළුවන්. මංගියක ද කොම්පිටර් ඉපෙදුනේ හි විදිහයට. තනියම මහන්සි වෙලා ගගා කාලයන් එස්සේ අරී කරදනන පත් වුණා යකි සමහරු යාව හමුදාමගල්ලලා සෙල්ල එකක දදාන හැකමයා බොරු කරනවාගලම මේ රාටවා කියලා ොතය අධික මහන්සියක් කර නාරක නරකන මැෙ හැද. හදල හිට්ලර් යවන පණවිඩි එහෙම ගත්තා. අරගෙන ඒ මැෂෙන්නක පාච්චි කල්ල අරමැෂණ එකක කැඩුවා. ඒ වගේ දැම් බුදුරජාණන් වහන්සේලා දැම් බලන්න මේ සසර ගමන හැදෙන හැටි දන්න නැතුව සසරගමන නත්ඥයින් කරන්න පුළන් ති මොකක්ත් මෙට පනවද කෑල්ලත් දෙකක්ල්ල කවරකිවෝත්තිෙම නෑම මනන් ලබනාතුපති දසන්නේ පුළොන් දෙක කරන්න දෙයාට. ඇයි ප්‍ර්ඥාවං යුක්ත කතාවක් නෙවෙයි ප්‍රඥ්ඥායුත්තරථ වන්නේ මේක තියෙන න්‍යාය තමයි ඕනවදක හැදිච්ච හැටි දන්නව නම් ඒක කඩන්ඩ කෑලි ගලෝලයින් කරන්න පුළුවන් එතකොට එතන මේ හැදෙන්ඩ උදව් කල්ලා තියෙන්නේ ප්‍රධන දෙකක් මකක්දේ දෙක එකක් අවිද්‍යාව දෙක තන්නාව ක ද වි්‍යාව බදුජන්සේ අපට ඉස්්‍රල්ලාම දේශ කළේ මොකක්ද අවිද්‍යාව කියනක තේරුවා. මොකත් අවිද්‍යාව කියැන්නේ. දුකගැන්න අවබෝධ නෑ මෙන්න දුකගැන විස්තර. දැන් අපික සමුදයෝ සමුදයෝතිී භික්කවේ විපස්ශිෂ්‍ය බෝධි සත් අස්ස පුබ්බේ අනොස්සු තේසු දම්මේතුු. විපස්සයේ බුදුරජාණන් වහන්සේට පෙර නොවැැසු විරූ ධර්මයන්හි. දහම් මස පහල වුණ චක්කුමුද ඥානයේ පහළ වනා ප්‍ර්ඥාව පහල වනා විද්‍යා පහළ වුනා ආලෝක පහල වනා. එහනම් විද්‍යා පහළ වුනා නම් එහම් මොකක්ද පහලි ලතින් දුකත් අකු වෙලා දුක හටගන්න විදිත් අවුවෙලා දුකු නැති කරන විදිත් අහු වෙලා නැති කරන මාර්ගෙත් හහු වෙලා. ඒකයි එතුකට බුදුරජාන්වාන් සේක අවි්‍යා විස්ත්‍ර කරන්නේය දුකු දන්නෙත් නෑ. දුක හටගන්්ඩ හේතු වෙලා තියන මොනොවද කියලා දන්නත් නෑ දුක නැතිර දන්නත් නෑ දුක නැති කරන්න වූ මාර්ග දන්නත් නෑ. අන්නේ නොදන්නාකමෙන් යුක්තව කෙනෙක් කාශවාස කරනවා පශ්වාස කරනවා. ඒ නොදන්නාකමෙන් යුක්තව විතක්ක විචාරය ඇතිකර කර ඉන්නවා. ඒ නොදන්න කමෙන්කුතු හඳුනගන්නවා විීදිනවා ඊට පස්සේ එයා තුළ අර පෙරආත්මෙන් ගෙනාපු දේවල්ටික විතරයි වැඩ කරන්නේ ඊට පස්සේ කර්මාාණ රූප තල්ලුවන්න මේක තියෙන්නේ කර්මෙන්තම පුද්ගලයව සල්ලු කර කර හෙට හැටගෙන යන්නේ ආත්ම එකආත්ම වනුවේ දාස් ගානන් සමාහරයට ඔබට මේ ආත්මි අම්පෙන්ට පුලන් සතුරෙක් සමට ඒ කාලයක් තිස්සේ න්න කෙක් අපි කි මෙහෙම එකක් දැන් කර්මිහිපාකයන්ගේ ස්වභාවය අපි හිතනොට වඩ වෙනස් අපි හිතනොටට භයානකයි. එකනේ ධර්මීින් ධර්මය හැසිරීම කියන්නේ අපි හිතනොටට වෙනස් එකක් කර්මය එකක් වෙනස් එක අපි මෙහෙම ගම් දැන් ඔන්න ඔබට මතක ඇති අර බුදුරජාණන් මේ බුදුරජාණන් වහන්සේ ගිකාලක සිද්ධියක් තිේෙනවා එක මේ උත්සවයකට එල්ලුව එකක් පමසිදී දන්වන්නේ උත්සවයකට එලුවෙක් කැපුවා. ඉට පස්සේ එලිුවෙක් කැපුුවට පස්සේ ඒ ඒලුවකපු මනුසයා ආත්ම භාව පන්සීයක් ඒ කර්මය විපාකයට බෙල්ල කැපුුම් කෑවා ආ පාන්සීයක්ක් ඒ බෙල්ල කැපුුම් කෑවා. එතකොට බලන්ඩ තිරිසන් සතකුට හානියක් කරලා ආදභාව පන්සීයා බෙලුකපම් කන්නවා නං. තිරිසැම් සතිකුට හානියක් කරලා. මනුස්්‍යයකුට හානියක් කළොත් ආදභාව ද කීදාහක් යයිද. කීදාහක් යැයිද. දැන් ඔන්න අපිගත්තවත් ඔොන මේ පසුග දවස්ස අර සයාකෙන පුංචි දුවෙකුට හිංසා කරල නොයෙක් මේ අතරෝයන්ට ලක් කල්ල මේ දරුවා. මරණයට පත් කළ ගාතනය කළා මේ කර්ම විපාකයේ මේ මිනිස්සුන්ට කොපපමන කාලයක් ඇයි මනුස්සාත් මේ ලබන ලබන ගාන්ට පොංචිහන්තීම විනාස වී. මනුසාතය ලබන ලබන කාට මනුසාත්මන ලැබුවෝද සසාසෙක්කි ලොපනත් තිෙනව එක. ආන්දම කී දාහ කහිද දන්න. දේ නිසා කරමයන්ගේ ස්වභාවේ තමයි. ඒක විපාක දීල මිසක් අවසං වෙ නෑ. එතකොට ඒකයි මේක අපි තේරුම් ගණ්ඩුවනි ප්‍රධාන දීවල් දෙකක් අවිද්‍යාව තන්නන්නාව. එතුවට තන්නාව ප්‍රහාණී වෙන්නේෙ නෑ විද්‍යාව පහල කරගන්න එතුව. ඇයි මේ මුලාහුනාානම් යම් කිසි දේකට එ මුලාවිච්ච දේගැන ඇත්තස්වභාව පේ්ඩම ඕනි නේ ද. මුලාව නැති අන ඇත්තසභහමේ පේ්ඩ ෝනේ මුලාව නැති යදන ඒ මුලාව නැත්තුව ගියෝොත් ඒෙන ඇල්ලිඇල්ලෙ හිටි යමකටද ඒ ඇලනදේ නිසරුවයි කියලා ටේරුම් ගන්නවා. හොඳට ඒ බුද්ධ දේශනා දිහා බැලු හාම පේනවා බුදුරජාණන් වහන්සේ ගොඩාක්ම ඒකාලයේ භික්‍ෂුන් වහන්සේලාට හරි එක රජු විදියට බවයට නොවැලි නාකාරයට නැවත නැවත නොවැලි ආකාරයට උන්වහන්සේ ධර්මය දේශනා කළ තියෙන්නේ. ඒ ධර්මය අහපු අය ඒක පිළි පැද්දා. ඒ ධර්මයහපුයේ ධර්මය පිළි පැදදලා අවංකම උත්සා කලා මේ ජීවිත අවබෝධ කරන්න දැන් අපි ගම්මු ඒ කාලේ දැනුත්්‍යෙමයි ඒ චාරිතතාානකුළු පැවදි කරද්දි ආචාර් පාදයන් වහන්සේල්ලා සිවුරුපටියේ කරට ගැටගසද්ද කියන්න මොකක්ද. කේසා, ලෝම, නකා, ධන්තා, තාචෝ, කෙස් ලොම් නිය සමමොකක්දේ ඒකට ගැන්නේ මූල කරමස්ථානය කියලා ඒක තමයි පැවිද්ඩාගේ පටන් ගන්නා භාවනාව. ඒක අමතක විච්ච ගමන් ඒ පැවිද්දාගේ ගමන බොහෝම යන්ැනේ ද්‍රලාහමක ගමනක් වෙනවා. ඒ යන්නා මාරු ගමනක්ටී කැනෙ මාර්ගගේ වැඩින් නැති ගමනක් වෙනවා ඒ අමතක වුණොත් එතකොට එහනම් පැවිද්ඩා ආර පැවිදි ජීවිත ආරම්භ කරගන්නෙම කෙන්ද කී සාලෝවමානා එකතම මූලික මේ මුල කරම ස්ථානය කියලා කියන්නේ කොච්චර දුරට ඒක සමහරයගේ ඒ පිම්බලේ වැඩි ලා තියෙනවාද කියන්නේ ඔය බුද්ධ කාලයේ ඒ සිද්ධි ගැන තියෙන සමහර පොන්්ඩි දරුවන්ට පැවිදිවන්න මේ හත් ඇවැරදි පුංචි දරුවන්ට මහන කරන්න මේ රැලිපීයෙන් කෙස් කපල අතර දෙනවා පුතේ මේක දිහා බලාගෙන මේ ශරීරය ගැන මෙනෙහි කරන්න කියනවා. සරීරය ගැන මෙෙහි කරන්නන කෝමද. කේස් ලොම් නිය ද සම මෙම මෙනෙහි කරින්ට අර පොඩි දරුවූ අර්හිස භාගෙනය අදී අර මෙැනහි කරන්්දි රහත් පලිට බත් දෙෙනවා කියනවා නිකෙල්ලස් වෙනවා. එතකොට බලන්ඩ ඒ කේශසාලෝමා නකාගන්නට ආදීවාශයේ මැනැහි කරන්නේ ආශ්වාදයක් ද ආදීනව ඇදද. ආදීන්නයක් මැනැහි කරන්න. ආශ්වාදයන්නෙමේ. මට මදකම මුල්ම කාලේ මේමගේ කතා කියද්දි. මේ මේ විදියටට අසභභාවනාව මෙහෙම විස්තර කරනවා කිය කිය ඇද්ද සමහර අම්මල අපි වැරසරංහලට අප අම්මලම තුණඩුවලින් ඇව්වා මේ වාදකාලය අපිටි ගලපේද. උොන්න සසබ ලටි කල වෙලාහි දක්කන්න. සබවිදියට බලන්න ගහිල්ල ධර්මයේ පැත්තක පිදුල් ලබන්නේ වැසිකිලි පෝච්චි. දැක්කන්න නිතස්ට මේ තරුණ ළමයි වෝ අසුභ භාවනාව ගැන කලාපනා කොළොත් ගෙවල් අලු අවුල්වෙයි එහෙම අපට චෝදනා කළ ඒ කාලෙ. මෙවා තරුණයන්ට ගැලපෙන්නෑ කලකිරීම ඇතිවේක එකේ වෙතකොඩ දැගන්න පහ පැදි මැතිකරන්ටොන්න කරන තියෙන දැක්න. ැකන වුලිලයිනිතක් ගන තල මේ වුල අවුලෙන් අවුලට යනවා අසුභ භාවනාකයනෙ බුදුවරුන්ගේ කමට හනාක දැන්කාලෙම නොද දැම් මොකවන්නේ ඒකාලේ න මේ අමසෝහනට යනවා පැවිදි විච්ච කන අමුසෝනට කියලා කුරවෙච්ච මලකුණු දහ බලාගල ඉන්නවා ඊළඟට පොරුවන් නිිමනුවද සෝහනි දාපුරිදි කෑලි රෝග විල ම ඒවා රෝගණ තමයි සිංහ රාජයව වගේ වනන්තරීයටගී යුද සෙබොලු වගේ ඒ කාලි කෙලෙස් සුද්දයට සෙබොලු වගේ එකැඩි මේ සෝනි දාාපු රිදිකෑලි අරගෙන ඒඩප ඒ සවරු වැැටියට අන්ඩදාලා යිව මහගෙන ඒවෑන් පඩුගහල ඒවත් පුරෝගෙන නිර්භහයවය ගස්ගල් ලට වාසය කරමින් නියම විදිට මේ අයෝමයේ සන්නාහ දැරු හෙම තමාගේ සීලේ නැමති ගුණේ දරාගෙන ඉන්ද්‍රිය සංගරය නැමති සන්නාහය අතට අරගෙන විදර්සනා නැමති කඩුවාතේ තියාගෙනගේ අද මොනුවද ඒකයි ඒකාල ඒවගේ මහා වීරවන්තයෝ හිිටිය ඒ මහා වීරවන්ත මනුෂ්‍යවර්ගයාට මහා ප්‍රඥාවන්ත මනුස්්‍යවර්ගයාට විස්්තර කරපු දෙයක් මේ ධර්මයේ. ඒක අධාවිකතා කරනට ඒකට විරුද්ධ හොච්‍රරතාා කරනවාද.ය බෞද්ධ කියේන අය. ඒකයි. පී නිසා මේකේ බලන්න්න මේ බුදුරජාණන් වහසේ විස්තර කරපු මේ ධර්මය මේ පටිච සමප්පාදය ඔන්න මේ විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතිවේ චාබෝධීමමකක්ද. සමුදයෝ සමුදයෝ මේක තමයි දුකේ හට ගැනීම දුකේ හට ගැනීම එකොට මංග බඩිගුව මතකද යම් කිසිදයක් හටගන්න ආකාරය අවබෝධ වනොත් ඒක නිරුද්ධි ව ආකාරයක් අවබෝධ කරන්න පුළුවන් හටගන්න ආකාරය අවබෝධ නැත්තන් නුරුද්ධි වෙන ආකාරය අවබෝධවෙන්නේ නෑ අතකෝ බෙක්කවේ විපස්සී බෝධිසත් අත්ස, ඒ තදහෝසි එතකොට මහණෙන විපස්සී බෝසතානන් වහන්සට මේ අදහස ඇතිවුණ මොකදද. කින්ිනුකවාසති ජරාමරණ නහෝති. අර්බුදී ජරාමරණන අර්බුදයමොකක්ද ජරාමරණ දැන් අපිට අපි වයසට ය න්න ඇත්තන්. මැෙ නැත අපට හැට අරබුදක් ඇතිකර නෑවගෙනී නමුත් දැන්පේනමකක්ද. අරබෝදී ඇයි මරණ බය ලඩ දුක්්බය කෙලවරන තුමී බයකින් පෙළිවනී දෙ සත්වය. එතකොට කිම්මෙනුකෝ අසති ජරාමර ොහෝති කුමක් නොති බුණොද්ද ජරාමරණ නැත්තේ කුමක් නැත්තන්ද ජරාමරණ නැතිවෙන්නේ කිස්ස නිරෝධ ජරාමරණ නිරෝධෝ. කුමක් නිරුද්ධවීමෙන්ද ජරාමරණ නිරුද්ධ වෙන්නේ ඔන්න දැන් ලෙහෙන්ඩ ගන්නව ප්‍රශ්නේ. කලින් ප්‍රශ්නයෙන් මොකක්ද කියෙලා තෝරගත්තා. ඩැන් තෝරගත්තු ප්‍රශ්නය ලෙහාගෙන යනවා.කිින්මනුකුවත්සති ජරාමරණන්න හෝති කොමක් නැති කල්ලිද රාමරණ නැත්තේ. කොමක් නිරෝධේන්ද ජාමර නිරුද්ධ වන්නේ. අතකෝ භික්කවේ විපශස්ස බෝධි සත් අස්ස ඒ භෝෂතාණන් වහන්සේට විපස්සී බෝෂතාණන් වහන්සේට යෝනිසෝ මනසිකාරා නුවනින් මෙනහිකරද්දී අහු පඤ්ඥාය අබු සමයෝ ප්‍රච්ඥාවෙන් අවබෝධ වුණා. ජාතියාකෝ අසති ජරාමරණ ොහෝති ඉපදීම නැත්නන් ජරාමරද නැත්තේය. ජාති නිරෝධ ජරාමරණ නිරෝධෝ ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරුද්ධ වෙයි. එහෙනම් අපේ ප්‍රශ්නයට උත්තරය කොහෙද තියෙන්නේෙ. ඉපදීම නැති තැන. ලෝක ලෝකෙ ඕනෙම කෙනෙකුට මේ දුකේ ප්‍රශ්නයට විසිධම කොහේ තියෙන්නේ. ඉපදින තැනක නෙමෙයි විසිදුම තියෙන්නේ. ඉපදීම නැති තැන. යෙ ඇයි ඉපදුනුත් තිපදන තැනක තියෙන්නේ මොනෝ අපි විස්ත කරගත් ඉපදීම. ඇස කන්න නාසේ, දිව, කය මන්නස මේ වන තියෙන කොහේ උපන්නම් ඒන ඉස්තිීර විසිදුම මේ කතා කරන්නේ සාකාලෙක සිදුමන්නෙමි. එහෙන මේ ජරාමරණ වලින් නිදහස ලබන්නේ කවදද ඉපදීම? ඇති තැන මේක ගැන හිටෙන්ට දැන් අපි කතා කලා නේද මේ පටි සම්පාදය අර කලින් එකට කියන්නේ පටිච සමපපාදය දැම්ම කතායගරන පටි සම්පාදය නෙමේ දැම්මේ නිරෝධය නිදහස්සීම කලෙන් කතාගල පටි සවම්පාදය පටි සම්පාදය කියලාගැන්නේ ඔව හේතුන් නිසා හටගන්න ආකාරය මේ හේතුන් නිසා හටගන්න ආකාරය හරිටම අවබෝධ වුනොත් කෙනකුට එයා හේතු නැති වුණොත් මේ පල නැතිෙනවා කියන ධර්මතාවයට ආසා කරනවා. හේතු පලදහම හරිට අවබෝධ වූ නැත්තන් එයා ඉන්නේ සුමනා සුජාතා බන්දුලමල්ලිකා විජේගාාවෙන එකකි තම ඉන්නයා. ඒ කොහොමද එයා කාපනා කරනු හප්පේ එපදුනි නැත්තං මක්වෙවිද මට මං එපදදුන නැත්තන් ඇැහි බලන්න කොහොමේ. කලින් ආන්න කොහොමයි. නාශය ආග්‍රහණ කරන්නේ කොහොමයි දිවෙන් ගරසින් දෙතර මට හිතඩ බැරුවු යයින්නේ. කියලා ඇයි ඒ ඔක්කොමෙන්න්න මොකක් වටාද මම්ම මගේ කියන වටා එහෙනම් මේ පඩි සංපාදයේ ඇසුරෙන් නැතිවෙන්න්න ඕනිය මොකක්ද අපේ ඉසල්ලාවා ශක්කායදිිට්ටියයි. සක්කාරරිට්ටිය නැතුව සකාදිිට්ටින් තොරව තමයි මේ ධර්මය. සුන්දර බව තියෙන්නේ. සක්කා දිට්්‍යිය තියෙන කෙනෙකොට ඉපදියීම මේ මෙහෙම නැතිවෙනවා කියල කතාකොළොත් ඉපදීම නැති තැනක් කෙළ බයි වෙනවා. අපේ උපදින්න ඇත්තන් හරි වැඩි නොවේ. බය වෙනවා. ඇයි ඔොක්කෝම විසදුම හදන් හක් විසිදුම හොයන්න අපබි මොකෙන්ද. ඉප දීම තුළල නම් ඇස තුළ නම් විසදුම හොයන්න. හන තුළනං විසිදුම හොයන්නේ නාසි තුළ නම් විසිදුම හොයන්නේ ඒ විසිදුම දුකක්මයි. ව එක කෙන්නේ. ඒකයි මේ ප්‍රඥාවෙන්ම විෂදගන්න තියන මෙකහිව යෝනිසු මනසිකාරා නුවනිින් මෙෙනෙහික රද්දී අහු පඥ්ඥායාබි සමයෝ ප්‍රඥාවෙන් අවබෝධය ඇති වුණා. එතකොට ඒ බෝසතණන් වහන්සට ඇති වන අවබෝධයමකක්ද ජාති නිරෝධ ජරාමරණ නිරෝධ ඉපදීම නිරුද්ධවීමෙන් ජරාමරණ නිරුද්ධ වෙයි රහතන් වහන්සි ලගේ ජීවිත කතා බලද්දි සාරිපපුත්ත මාරහතන් වහන්සත් වෙලා එක තැනක වදාලා උන්වහන්සත් රස්සාවක් කරන කම්කරුවෙක් ඒ රස්සාවක් කිරීමේදියගේ බලාපොරොත්තුමොකක්ද බාසි පඩිය පඩි දවස ගණන් කර කරන්නේ රස්සාවක් කරන කම්කරුවෙක් තමන්ගේ පඩිය ලැබෙනවා දිනේ ගණන් කර කර ඉන්නවා වගේ රහතන් වහන්සේලා පිරින්වන් පානකං දින ගණන් කර කරඉන්නවා සාරිපපුත්්‍ර මාරහතන් වවාහස දේශනා කරනවා කම්කරිවෙෙක් වේතනයක් බලාපරෘත්තියගින්න වගේ මං මේ පිරිවම් පාන කවද්දකයකි මං මේ බලාගල ඉන්නකේ. දුක හොඳට තේරුම්ගිය. දුකොහොඳට දැකපු දුකොහොඳට අවබෝධ කරපු දුකෙන් නිදහස්සූ දුකට අයිති නැති කෙනා දුකේම ගැලින් ආසාවෙයිද නෑ එන උන්වහන්සේලා කර්මාණුරූපෝ ලැබි ජාවිසිෙන් වැඩඉන්නවා මිසක් උනාාන්සේලා එෙම ලෝකයේ කෙරේ දෙෙන් බුදුරජන් වවා සිත්තෙහෙමයි. උන්න්නන්සලමින් ලාභ සත්කාර බලාපොරොත්වෙන් ආසාාවෙන් ඉන්නවා නෙමි එතකොට ජ මේ ප පස්සෙ නිදහසින අපි කවදද ඉපදීම නැතිවෙච්ච දවසට අතකෝභික්්‍රවේ විපශිස්්‍ය බෝධි සත් අස්ස ඒ අදහෝසි එතකොට මහරනී ඉපස්සි බෝසතාණන් වහන්සට මෙහම හිතුුණ. කිමුණුකෝ සති ජාති නහෝති ඉපදීම නැතිවෙන්නේ කුමක් නැත්තන්ද කිස්ස නිරෝදා ජාති නිරෝධෝ. කුමන් නිරුද්ධවීමෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ. එදකොට උන්වහන්සේට නෝනින් ෙනැහි රද්දී ප්‍රඥාවෙන් අවබෝධ වනාා මොකක්ද. භාවය නැත්තං භවේ නැතිකල්හි ඉපද ඉපදීමක් නැත්තේ. භවය නිරුද්ධවීමෙන් ඉප්‍රදීම නිරුද්ධ වෙයි. ඒක දැනක බුදුරජන්ස විස්තර කරනවා. බව නිරෝධෝ නි්බාණන්. බවය නිරුද්ධවීම නිවනයි. බව නිරුද්දවීම නිවනයි. ඔබ හලතිවන්න ඉපදීම නිවනගැෙන විස්තර කරනවා ජාතියක් ජරාවක් මරණයක් නැති. හලති වනේද. ජාති ජරා මරණ නැති. සෝක වැලැපීම් දුක්දුන්නස් නැති තැන නිවන. නිවන කෙන තැනක්. දුරජන්වාස එක එක තැනක දේශනා කරනවා මහනෙනි මේ තැනක් තියෙනවා කියනවා සංකත ලක්සන නැති සංකත ලක්ෂණ කිවීමනු වග හට ගැනීමක් පේන වනසීමක් පේන ඕ වෙනස්සෙමින් පැවතීමක් පේන තැන. දැඟදුර සංකත ලක්ෂන තමයි ඇස. ඇසේ තියෙන සංකතයක් ඇසක කියන්න සංකතයක්. කණ කියන්නේ සංකතයක් නාසයකයන් සංකතය, දිව කියන්නේ සංකතයා, කයකයන්නේ සංකතයක්, මනසකයන් සංකතයක්. එදකොට මේ ඉස්පර්සකයන්නේ සංකතයක්, විදීම කියන්නේ සංකතය, වි්ඥානකයන්නේ සංකත එතර මේ සංකතයක් තුල පුද්ගලයාගේ තෘෂ්නාවයෙන් බැඳිල්ලා ඉන්නකං පවිිචතුමක් නෑ. ඒ බුදුරජන් වහන්ේ විස්තර කරන හිතන මහණෙනි සංකතියක් නොවන දෙයක් තියෙනවකේන. මකදදී අසංකතයක් තියෙනවා කියයනවා අසංගතයක ලක්සණ තුනත් තියෙනව කියයනවා මොකද්දී න උපපාජු බුප්පාද ූප්ඥා ඇති හට ගැනීමක් පේන නෑ නවයෝප්ඥා ඇති ගනසීමක් පේන්න නෑ නට්ිතස්ස අං්‍යචත්තන් පඤ්ඥායද වෙනස්සෙමින් පැවතිම පේනෙන බුදුරජාණන් වහන්සේ වදාළ මහානෙනී මේ අසංකත වූ දෙයක් නොතිබුණා නං මේ නූපදින නොදිරණ තැනක් නොතිබුණා නං උපදින දිරණ සත්වයාට විසඳමක් නෑකි. ඒක හරි පුදුම සාහගතන්යේ බුදුවරන්ගේ කතා. සාමාන්‍ය මනස්්‍යෙකුට හිතාගන්න බැහහි ඒ කතා එක බුදූරන්ගේ කතා. මහනන ඉපදීමක් නැති ජරාවක් නැති මරණයක් නැති තැනක් නොතිබුණාලක් උපදින්න දිරන්න මැරෙන සත්‍යයාට විසිදදුමක් නෑ කියනවා. එනම් විසදුම තියෙන්න්න කොහෙද ඉපදීමක් නැති ජරා නැති මරණ නැති තැන. බව නිරෝධ මෙක කියන බව නිරෝධ ජාති නිරෝධ බවය නිරුද්ධ වීමෙන් හිප දෙම නිරුද්දෙන එතකොට අපි ඔබට මතක බවය කිය ලබ විස්තර කරපුවා. බවය කියල විස්තර කරදි ඒ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සට කිව කාමදාතු ඒපක්කන් චානන්ද කම්මක් නා භවිශ්්‍ය අපිනුකං අපිනකෝ කාම බවන් පඥ්ඥාහිතාතු. කාම උදාතුයේ විපාග විදිින්ට කර්මයක් නොතිබෙන්ඩ කාම භවයක් කියේලේකක් දකිද ලැබෙයිද නොහැ ඉටම් බන්දි නෑ. ඉතිකො වානන්ද කම්මංකෙත්තන් විඤ්ඥානම් බීජන් තන්නා තිනේ හෝ. ඒ නිසානන්දේ කර්මය තමයි ක්ෂේත්‍රය වි්ඥානී භීජය තන්නා සිනය හෝ අවිද්‍යා නීවරණාණන් සත්තානම් තන්නා සංයෝජනානම් කීන දාතුයා. විද්ඥානා පතිට්ටිටන් පත්තනා පතිට්්‍රිතා චේතනා පතිට්්‍රිතා අවිද්‍යාවෙන් වැසේ ගිය තන්නාවෙන් බැඳගේ සත්‍රියන්ගේ විඤ්ඥානය හීනදාාතිය පිහිටිය. ප්‍රාත්ථනාව හීනධාතිය පීටියා පැතුම හීන දාාතය පීටිය කියන. එතට බවේ නිරුද්ධක වුණුත්මකද වෙන්නේ. බව නිරුද්ධයිකැනමගදද බව නිරුද්ධයි කියනෙ. කම්මන් කෙත්තන් කර්මයක් නෑ කම නැමතක් ෂේත්‍රයක්ත් නෑ. විද්ා නමති බීජයත් නෑ තන්නා නැමති ජලයක් නෑ එතකට ප්‍රාත්ථනාවකුත් නෑ විද්‍යානය පිහිටන්නේින් ඇයි අවිද්‍යාවෙන් බැඳිල තන්න අවිද්‍යාවෙන් වැහිල තන්න බැඳලනක වුණේ දෙඟනම් අවිද්‍යාවත් නැතු විද්‍යාපහල වෙලා නම් තන්නාවත් ප්‍රහණය වෙලා නම් ආය විං්ඥානයක් පිහිටයිද. විඤ්ඥානය පිහිටන්න නෑ ආගේකයි. විඤ්ාෙන් නොපිහිටන නිදහස් වූ ස්වභහය මත කාම භවයෙකුත් නෑ. රූප භවයකුත් නෑ අර්ග භවයකුත් නෑ බව නිරෝධෝ නිර්බාන අතර භාවය නිරුද්ධවීමෙන් තමයි ඉපදීම නිරුද්ධ වෙන්නේ. ඉතින් බලන්න මේ බුදුරජාන් වහන්සගේ ධර්මය අපි මනුස්සාත්මැ ලැබිල අපිට මේවා පොත්තුවල තියනවා. ගනග්ඩ වාසනාවක් නැතුව අපි ආචල සියල මලානීෙන් ලංකාවේ කී ලක්ෂයක් ඉන්නවද මේ දරම ගෙන ගණ්ඩ වාසනාව නැති ලෝක කොච්චරඉන්නවද අපි හිතා දෙනන්නේ අනේ අපි මේ දු දුක් ඇතිවෙනකට මේ දුක් නැතිවෙන්නේ කවද්ද කියකෙන්වා නිද ලමුකොද කරන්නේ අප හිතනි මේ දුක් ඇතිවෙන්න අපේ දෝෂයන් නෙවෙයි මේ ආකහෙඉන්න ඔව ග්‍රහයන්ගේ දෝසයක් ග්‍රහයෝටිකට සත්කාර සම්මාන කරාම ඒගොල්ලු අපිය මේ කරදරවලින් නිදහස් කරන ඇතියක හින්දු ධර්මයනය එක හින්දුනේ ඒක භාග්‍යතුන් වහන්සක දේශනාවක් නෙමෙයි ඒක බුදුරජන් වන්සික ධර්මිට අයිතියකක් නෙමෙයි එදකොට බුද්ධ දේශනාවී තියෙන්නේ ගොහොමද ඔන්න දැන්මේ පටි සුම්පත් සම්පර්ණිම විස්තර වෙන්නේ එක එතකොට ඒ වැයි ය ජෝතිස වගේවල පැත්වල යම් ප්‍රමාණයකට මනුස්්‍යයගේ කර්ම චක්‍රය ගැන විග්‍රහයක් කෙරෙනව ඇති. ඒක කරම චක්‍රය ගැන විග්‍රහයක් උඩා කෙල විසිඳුමක් නෑති. තැන් අපිගත්වොත් මේ කාලට මේක වෙනවා මේ කාලට මේක වෙන කියලා කියනවගේමු එහමල එක බේරි 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 කොච්ර ක ලින්ඳීද. අපිගගේම හරි දැන්ක ඉන්දරි හරිකමු. ඒදරි හරි ගිරහය තිදල් තියන හරි විදියට එතකොට ඒ ඒහවස්ථාවල ගිරහය කිපුණාකිෙපෙනට අපි මොකද කරේ පිද පූජාවන්දිදී ශේප් කල හරි දහමියත් දැන් ඉන්නවා අදැම අරමකද වෙන්නේ චිකටිකමිය වායසට යනෝ ගෙහිල්ලා මරණ මොකයට යනෝ ඊට පසයාට පිහිටවෙන්නේ ගිරහවද තමන්ගේ කරමේද තමම්ම කරපුදේ නීද එතකොට ඒ වෙද්දී හරිවිදිීර ධර්මය අහවිවෙලා නොතිීටියෝොත්. එයා බුදුරජන් සරණයන්නේ ඇයි ඒට විසඳන්දුන්නේ බුදුරජන් වන්ස නෙමෙයිනි ගිරවෙනි එතකොටයා මැරෙන්නේ තිසරණය නැතිගෙනෙ හැටටයි. තිසාරණය නැති කෙනෙකුට සුගතියාම ගැන ස්තර කතාවක් නෑ. ඇයි ස්තිසරණය තියෙනෙක් කෙන ගැ තියනවා ඒකේචි බුද්දං. සරණංගතාස යම් කිසි කෙනෙක් බුදුරජවුන් සරණ ගනක්. නොතිේ ගමිස් සන්ති අපායන් අපායට යන්නෑ කියනවා. පහාය මානුසන්දයයන් මනුස සශරීරය අත්තරලා දේවකායා පරිපූර්ය සන්ති. අපික මේ ආත්මියයට හරිහරදර. හරි දුකසේ ඉන්ඩ තියන්නේ. නමුත් යයි දුක්විඳගැන වචනයෙන් පවකරන්නන්නේ නැතුව. කයම් පව කරන්නේ නැතුව මේක මේ සසරයේ උපන්ඩ මට සිද්ධවෙච්ච නුබනාඩන් නුබනාඩ නොබට වූවා හොඳ පාඩන් කියාගෙන යා නිශ්සද්ධව ඉවසීමෙන් මේ සසරට වැටිච්ච නිසා නුබමේ විඳවන්නේ කියලා අර්ථය ගත්තූත්. එයාට තියෙන විසුදුම මොකක්ද. එයාට නේද මේ ධරමේ තියෙන්නේ. එයා වෙනුවෙන් නිීම ධර්මය තිය. නොබමනාඩක් නොබොට මේ වහොඳ පාඩක් නුබ මේ සසරට වැටිච්ච නිසා මේ විඳුවන්නේ නබ මේ නුමේ ප්‍රශ්න කාට්වක් පවරන්ඩිපා නුඹම ඉවසාගෙන නුබම දරාගෙන නොබේ ගොන්න දර්මවල්ට හානිකරගන්න ඇතුව නොබ මේකින් එතරවයන් කියලා හිතට ගත්තොත් අන්න යාටයි මේ ධර්මය. එයාමුවන් මේ ධර්මය තියන වෙන කෙනෙක් වෙනුවෙන් නෙවෙයි එ කවුරුවත් වෙනවෙන්නේේතිී. මේකින් නිදහස්ඩ ඕනේ කියලා හිතපු කෙනාවෙනුවින්. එ හිතපු එෙක් කෙනා තමන්ගේ ප්‍රශ්න අනුන්ටදා නැත්තයි. අපිගේ මෙහෙම එකක්ත්වයෙන් වගේලා ය හරි දුකසේ නොයා ගෙදරඉන්නවා මේ එයාගේ සැමියත් බොනොවා බේගනැවිල හරියටහින් සාකරනවා සැන්න සිල්ලන්න ළමයි කී කරුණේ. ඒලඟට හම්බ කරන දේත් පඕර්න හරි වෙලා වේද වෙලා යනවා. හරියට කණ්ඩ බොන්නත්නෑ මෙම වෙනවා කියීම දැන් එයාට ඕන දර්මයලබෙනවා. ධන මේ ලැබෙන්ඩිඉස්සෙල්ලා ය සැමියා හිංසා වෙනකට ඔන්න සැමිය කෙරේ වෛර බැන්ඳ කියමු මෙන දෙක මේ මනිියෙක් බැඳල මට මේ වෙච්ච දේකල් කල්පනනා කරා කියමු. ඒම නැත්තන් ගපනා කරා කියමු වෙනත් කෝ ඇර ගෙහිල්ල වසියක් වදදීලා සමයා තමන්ගේ අතට ගණ්ඩ. මේ ඔක්කම ධර්මයද ධර්මය නෙමේ අධර්මය එත ළමයි මේ කරදර මේ ඔක්කොම මැද්දම් මෙයාට ධර්මයහෝගෙනවා කියමු ධර්මය තුළේ ස්තර කරනවා ඉවසපා ඔන්න මේ වචනමයාට අහුනා කියීම එදකොටයා අමාරුවෙන් දුකසේ පුරුදු කරනවා මොකක්ද ඉවසීම ඉවසීම කියලකියන්නේ ඉතාම සියලු ගුණ මතුවෙන සියලු ධරමය ඉස්මත්වෙන සියලු යහපත මතුවෙන භූමියයි. ඉවසීම ඉවසීමනය උතුම තපස ගන්න සියලු කුසල් මතුවෙන භූමියයි. ඉවස එතුනට මෙ ඒ හැම දෙයක්ම මැද්ඩෙෙන්. ඇඩුම් ගැරැහුම් ඔක්කොම මැද්දෙන් ඉවස ගැන ඉවසගෙන අහිංසක මේ ලුකූ කලකිරීමකින් සසර ගැන ඉවසගෙන මෛත්‍යයක් දියුණු කර හිමෙන් හිමෙන් මෙයා දියුණු කර යනකව මනන්සලකට ආස නැතු දැමයාට ගිරහය වට කරලා ගහනෝ දැම්යා ඒ මනා කියලා තිසරණන්නේ නැතුවය නෑමයන් හොදට තිසරණය පිහිට බුදුරජාණන් වහසේ සරණයන්න බුදුරජන්සය අපට මේක දේශනා කළේ මේ සසර දුක නිසා තමයි. මේ දුකුන්න සා තමයි කියල එවිදිට බුදුරජාණන් වහන්සේ ගැනම මෙනෙහි කරකර ඒ ඒ ධර්මය මෙෙහි කරකර ඉන්නවාන. ඒ ධර්මය අල්ලගන ඉන්නවානම්. ඊට පස්සයා ඔන්න සිල්ලාති කුණ දමරකගැන මේ මෙහෙමොනවේ දුක හැදිරන්නේ කියලා පටි සම්පාය සොර දන්නවාන. පඩි සම්පාදය නිරෝධයේ පිළිවෙලින් ඉගන ගන්නවාන. ටිකටක ධර්මය ඉගෙන ගන්නවන්න ගෑයට ප්‍ර්ඥාවේ මේ ජීවිත සම්පූනණ ප්‍ර්ඥාවක් නොලැබෙන්ට පුළුව. ප්‍රඥාවන්තයෙක් වෙන්ඩ සුදුස්චු කල් ලබන්න ඇත්ද ප්‍රඥාවන්තයෙක් වෙන්න සුදුස්සෙක් වෙනවා එදකොටයා යම්හයකි මේ ජීවි බු දුකසේ ඉඳලා ඊළඟ ජීවිතයා දෙවියෙන් අතට යන් වගේමු එදකොට ප්‍රඥා සම්පන්න දිවියෙක් සග්ඥහු දැවිල්ලා එක්තර අාස්ථාවක බදුරජාණන්ස දේශනා කරන භාගයතුන් වහන්ස මේ බුද්ධසාාසනයේ බොහෝම දිලිදුව දුකසේ වාසය කරපු අය මේ මනුස්සලෝකයේ. දුකසේ මේ සමාහරවට මේ යාචකයෝ මනුස්සලෝකේ යාචකය වසය හිටපු අය. මහා තේජස් සැති දෙව්වරු වෙලා දෙවලෝ ඉන්නකින්. එක දෙවිගෙනෙක් එහෙම හිටිය මහා තීජූ බල සම්පන්න දෙවිකෙනෙක් මනුසලොක යාචකයෙක්. එදකොට අනිත් දෙවරු කොට සක් හිටියය දෙවර කොටස. ඒ යාදිහාබල ිහිලු කලා එක දෙවි කෙනෙ සද්‍යුතු අන්ඩගහලෙකු හා බිහිලු කරන්න එපාහෙවා මෙය මනුසල් ලෝක යාචකයක් තමයි නමුත් දැන් මේ අනිස් සියලු දෙවරුන්ගේ බලය මැඩගෙන ඉන්න මහා දෙවියක් කිව්වා එතුකොට කව්දයාවයහෙම කළේ කොහම දහෙම ඕනේ බුදුරජාණන් වහන්සගේ ධර්මයෙන් ඒ එතකොට මේ ධර්මය කියලා කියන්නේ පුද්ගල තුළ ගුණයක් උපද්දෝන එකක්. ඒ කියනි ධර්මය දැන් අප අපි කතාගරවන මේ ධර්මය මේ ධර්මය තමන්ට කෙනෙකුට වැටහුණා කියන්නේ. ඒ වැටහි වැටහනාා කෙනෙ තේරු මොකක්ද එයා තුළි යම් කිසි ගුණයක් ඇතිවෙනවා කියන එකයි. මාගත මතකති ්බා කියෙනක නෙමින්. ධර්මය මතක තියෙන්න්න පුලන් කෙනෙකොට හැබැයි ගුණයක් නැතුූර. ගුණයක් නැතුව ධර්මය මතක තිබ්බා කියලා එයාට ලාභ සත්කාරයට එක උදව්ගයි සමාජයේ මැද්‍ය ආමයා ධර්මය දන්න කෙනෙක් කියල පිළිගනීමකට උදහුගෙයි හැබැයි තමන්ගේ සසර ගමනට කිසිීම පිහිටක් ලැබෙන්නේ. සසර ගමනට උපකාරය වෙන්නේ ඒ ධර්මය තුළින් ගුණයක් මතුවුණොත් විතරයි නැත්තන් යග සරට ගමට කිසිම උදවක් නෑ කිසි වෙනසක් වෙන්නේ තබට ත ආපු සංසාරම ඒමම යයි වෙනසක් වෙන්න. වෙනස් වෙන්ඩ පටන් ගන්නේ ධර්මය තේරීච දවසට. ධර්මේ තේරෙන දවසටයා ගොන්නවතෙක් වෙනවා. ඉවසීම පුරතු වෙනවා කන්නා පුරුදයෙනවා නොවැල්ම පුරුදුද වෙනවා කලකිරීම ඇතියෙනවා පලිගණ්ඩ යන්නෑ ඒකටය කරන්න යන්නෑ හැමදයම විනි දරාගෙනට පුරුදු වෙනවා එතකොට ඒ ඒතකොට තමයි පෞරුෂය ඒකටම පවුරුෂය කියන්න. වුරුස කියන ුම්බල පෙෙනෙෙන එකක් නෙමින්. පවුරුසිය කියන්නේ දරා ගැනීමේ හැකියාව. ආගේක ඇතිකරගන අපට ධර්මය අවබෝධ කරන්න සුදුසං වෙෙන්ඩ ලැබේවා සාධසා දම්සිහනද